තරම් ඉක්මනට අපි මේ අද කතාවස්තුව කරගන්න ශිල්පියා පිළිබඳව කතා කරන්න වෙයි කියලා අපි හීනකින්වත් හිතුවේ නැහැ. නමුත් දෛවයේ සහ ජීවිතයේ කෙනෙකු උපත්ති ලැබුණ මරණය නියත බව පසක් කරලමින් ඔහු අපෙන් සමුගෙන ගොස් සෑහෙන කාලයක් ගත වෙනවා. මේ අතරතුර මේ අතීත මතකාවර්ජනයේ යෙදෙන්නට අද දවසේ අපි සූදානම් වෙන්නේ සංගීතයේ ඔහු පිළිබඳ පැහැදිලි සටහනක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල කිසිම තැනක ජීවතුන් අතර ඉන්න කාලෙදී සටහන් උනේ නැති නිසා. කාලෙකට ඉස්සෙල්ලා ඔය දැනට BBC සේවයේ කටයුතු කරන එල්මෝ ප්‍රනාප්තු ගුවන්විදුලියේ තම හිතමිත්‍ර මල්කාන්ත නන්දසිරි මහත්මියට එක්තරා තරුණයෙක් හඳුන්වා දෙනවා. මේ තරුණයා සංගීතයට ටිකක් ලැබි. ගමේ චූටිරාලහම කියලා ප්‍රසිද්ධ වෙන මේ තරුණයව රැගෙන එනවා මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයාට ගීතයක් ගයන්න හුරු කරවන්න සහ පළමු සරල ගීතය නැත්නම් ගුවන්විදුලි ගීතයක් ගායනා කිරීමේ මෙහෙවර උදෙසා. මේ පැමිණීම ලංකාවේ චිත්‍රපට සංගීතයේ ගුවන්විදුලි සරල ගීතේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ සුවිශේෂී සලකුණක් සටහන් කරන චරිතයක් බවට පත්වේයි කිසිවෙකුත් සිතුවේ නැහැ. නමුත් ඔහුට හැකි දේ වඩාත් උපරිමයෙන් කළ චරිතයක් විදිහට අපි සංගීතයේ ඔහු පුදන්නට අද සූදානම්. එක්දහස් 945 මාර්තු 9 වෙනිදා උපත ලබන අපේ වර්ධන බාලසූරිය කන්දප්පුහාමි ගම්මුලාදෑනීතුමන්ගේ සහ ඩොලිමැණිකේ මහත්මියගේ දරුවන් 6 දෙනා අතරින් සිව්වැන්නයි. ගොඩාක් කල සිටම ගීත ගායනයට ඔහු කුසලතා ප්‍රකට කළද පාසල් අධ්‍යාපනයෙන් පසු තෝරා ගන්නා ලද පළමු වෘත්තිය වූයේ රාජකීය ගුවන් හමුදාවේ කාර්මික සහකාර ධුරයයි. ඒ 1966 වසරේ 1972 දී වී අලවි මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවයට ඔහු එක් වුණා. මේ සියල්ල අතරේ සංගීතයට බැඳි ප්‍රේමයට නොසඟවා සිටි හෙතෙම සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, දයරත්න රණතුංග, සරත් දසනායක, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න ආදී ප්‍රවීණයන්ගේ අත්වලින් ගුවන් විදුලි වැඩසටහන් කීපයකම ගී ගයන්නට අවස්ථාව සලසා ගත්තා. අබේවර්ධන බාලසූරිය චිත්‍රපට පසුබිම් ගියේ අත්පොත් තබන්නේ 1974 ජීවන ගංගා චිත්‍රපටයත් සමගින්. 1975 වසරේ දූලු මලක් චිත්‍රපටය ඔහුගේ ජීවිතයේ සුවිශේෂ කඩයිමක් සටහන් කළා. සුජාතා අත්තනායක සමග ඔහු ගැයූ බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතය දශක කීපයකට පසුව අදද අතිශයම ජනප්‍රිය ගියා. 1976 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නිකුත් කළ උපුලී සංයුක්ත තැටියට ගී ගැයූ හෙතෙම 1978 පියාණිනේ නම් LP තැටියක් ගීත 12ක් සමගින් නිර්මාණය කළේ සරසි ලේබල යටතේ. එදා මෙදා තුර අබේවර්ධන බාලසූරිය හඬින් ඔපවත් වූ චිත්‍රපට ගණන ජීවන ගංගා සිට සුභාතෙක් චිත්‍රපට 26ක්. 1982 ජාතික රූපවාහිනියට එක්වන හෙතම නිර්මාණශීලී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළා. ඔහු බිහි කළ නන්දන වින්තන වැඩසටහන මෙරට රූපවාහිනී ඉතිහාසයේද සුවිශේෂ සම්තිස්ථානයක් සටහන් කළා. පසුකාලීනව හෙතම ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් අධීක්ෂක තනතුරේද කටයුතු කර තිබෙනවා. විදේශීය සංගීත ප්‍රසංග සඳහා වැඩිම ඇරයුම් ලබන ගායන ශිල්පීන් අතරද ඔහුට හිමිව තිබුණේ අද්විතීය ස්ථානයක්. ඔහු ලොව බොහෝ රටවල සංචාරය කරමින් ඔහුගේ ගායන හැකියාවෙන් එම රසිකයන් අමානන්දයට පත් කළා. ජීවිතයේ ගීතයක් කොට ලද ප්‍රේමයේ අග්‍රඵලය ලෙසින් 1981 අගෝස්තු 26 වෙනිදා ජනප්‍රිය ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී සමග විවාහ වන හෙතෙම නිරංජලා අපේ සංගීත සුසංයෝගයෙන් සංයුක්ත තැටි 12ක්ම නිර්මාණය කළා. මේ සියල් මතක සිහිනයක රඳවා 2010 මාර්තු මාස 27 වෙනිදා අබේවර්ධන බාලසූරිය අවසන් සුසුම් පොත හෙළුවේ ඔහුගේ හඬ අනුරාධපුරයේසේ භවයෙන් භවයේ අප සනසා බොඳ මීදුම් කඳුරැල් ලක්සේ සොඳුරු සිතිවිලි අතර සදාතන මතකයක් කරයි. මල්ලක මිලක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එපායාලුවේ. හිතක මිලක හිතාගන්න බැරි හිතකින් පෙම් කරන්න එපායාලුවේ. මුල්යුගේ BM අබේවර්ධන කියලා තමයි ඔහු හඳුනාගනු ලැබුවේ. පැරණි තැටිපටිවල පවා එහෙම සඳහන් වෙලා තියෙනවා. ඔහුගේ සහතිකවල එතකොට රාජකීය ගුවන් හමුදාවේ කාර්මික සහකාරවරයෙක් විදිහට කටයුතු කරන සමයේත් මේ හැම සටහනකම වැටෙන්නේ BM අබේවර්ධන කියලා. බාලසූරිය මුදයන්සේලාගේ අබේවර්ධන. මේ නම කෙටි වුණේ කොහොමද කියලා මම මේ ඉන්න විද්වත් මඩුල්ල හඳුනා දීමෙන් පස්සේ ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ BM අබේවර්ධන පිළිබඳ කතා කරන්න එකතුලා ඉන්න පිරිස තම ජීවිතයේ ඇසුරු කළ සදාතනික මිත්‍රයන් පිරිසක් වගේ පළමු කොටම සඳහන් කරනවා. විටක ගුරුහරුකම් ලබාගත් තවත් විටක මිත්‍රයන්සේ ඇසුරු කළ ආචාර්ය අජන්තා රණසිංහයන් පැමිණ සිටිනවා. ශ්‍රී ලාංකීය ගීතශාස්ත්‍රී බොහෝ ගී රචනාවේ හසල කුලරත්න ආර්යවංශයන් අපිට සමගින් එකතු වෙනවා. අබේ ගායනා කරපු ගීතවල වැඩිමනත් ගීත ප්‍රමාණයක් සංගීත අධ්‍යක්ෂණය කළ කලණ මිතුරු සංගීතවේදී වික්‍රත්නායකයන් තම මිත්‍රය පිළිබඳ කතා කරන්න පැමිණ සිටිනවා. අබේගේ ආදරණීය සහකාරිය නැත්නම් අබේ නිරංජලා කියන නම කොතනත් එකට ඈඳුතු මුද්‍රා දෙකක් සේ සටහන් වෙලා තිබුණා. ඒ නිසා නිරංජලා අපිට වටිනවා මේ අතීත කතාව කියන්න. අර BM අබේවර්ධන එමන් නැත්නම් බාලසූරිය මුදයන්සේලාගේ අබේවර්ධන කියන නම කෙටි කරලා කියලා සමාජයට හඳුන්වා දුන්නේ නම කෙටි කරලා මෙන්න මේ විදිහට හඳුන්වමු කියලා අපේ මහාචාර්ය සංගීතපුන් සරත් නන්දසිරි මහත්මයා. ඉතින් මෙන්න මේ පිරිසත් එක්ක එකතු වෙලා අපි අබේවර්ධන බාලසූරිය නම් වූ සොඳුරු සහෘදයා පිළිබඳ කතා කරන්න ඔහුගේ ගී පිළිබඳ මතකාවර්ජනය කෙරෙන්න සූදානම් වෙන්නේ. මේ ගීය ගයන තැනට අබේවර්ධන බාලසූරිය කැඳවාගෙන ඇවිල්ලා වෙච්ච කතාන්දරේ මුල් කොටස දන්නේ ඔබතුමා. මම කැමති අතීතයෙන් පටන් ගන්නවා. ඇත්තම මේ අපි කියලා ඔය නානස් කරපු කතාව අනම් කියවෙන එකත් මම හිතේ මේ නංගි ගෑන්නේ නැති අපේගේ නම හස් කරුවේ ඇති. ඉතින් කොහොමත් නම හස් කළේ නම්ම තමයි හටම කරගත්තට කොහොම හරි ඔය දවසක් හැන්දේ 70 දශකයේ මුල් භාගයේ දවසක ඔය එල්මකේන මගේ හිතවතා කාලාවත ප්‍රදේශයේමයි අබේලා ගමේ මල්කාතේ හම්බෙලා කියලා තියෙනවා. ඒ මේ ගුවන් සංස්ථාවේදී මම හම්බෙන්න ඕන කියලා ඉතින් මල්කාතේ එල්මෝට කියලා එකක් එන්න කියලා එකක් ආව. ඉතින් අපේ ගෙදරට මම දුටුවාම මට හිතුව මං එක ලිවත් මේ ඊළඟ සංගරාවේ සමරකත් කලඹේ මට හිතුවා මට උදව් කරන්න ඕන කියලා. ඒවගේ සූර්යපැක් තිබුණ සාමාන්‍යයෙන් උදව් කරන ඉතිහාසයේ පුද්ගලයන් අපි දකිනවනේ. ඔව්. එයාගේ එහෙම සූර්යපැක් තිබුණා මේ උදව්වක් කළ දෙයක් මම කිව්වා ගීතයක් හදලා දෙනවට වඩා මට පුළුවන් අත මොනවාද උගන්වන්න කියලා. හා කියලා පටගතේ මම හිනාන කතා දෙනවා අතරතුර ඒතර මේ ගීතේ පවුණක් පටිගත කරමු කියලා මම හදලා කරුවයට කියලා ලියවලා මම හදලා ශිලෝන් ස්ටුඩියෝ එකේ ලංකා චිත්‍රකාරයා මේ ගීතේ පටිගත කළේ. එදා අපි එකවර නැත දෙවර මේ ගීතේ පටිගතමකට කිව්වා රාත්‍රියේ. ඒක රාත්‍රියේ මේ පටිගත කිරීම කරන්නේ. එදා මම තේරුම් ගත්තා අපිට හොඳ ගමනක් කරන්න පුළුවන් ශිල්පියෙක් වෙයි සංගීතඥයෙක්වත් කියලා. මම ඉතින් ගානක් පටන් ගත්තා. මට හිතෙනවා ඒ hina යන කතාවක් කියන්න මම නොටේෂන් දෙනකොට අපි බලා ඉන්නවා. බලයෙන් මම ඉතින් ඉන්ක්ලූඩ්ස් වල මේ මම මට කියලා උත්සාහ කරන මම ලියන විදිය එයා මකෝ දැන් පුළුවන් මේක මං කාලයක් කරනකොට ඇව පුළුවන් මේක දැන් බලාගෙන ලියන්න. ඕ මනම ඉරක් ගහපොම ඒක සිතා. යටිගලක් ගහපොම. අයිතර ගහපොම මේක වයලින්. ඉතින් මං කොහොමද එහෙම කියන්නේ? ඇයි සාන්තම ඉතා ගන්නකො යටිගලක් ගහනවානේ. ඉතින් එයා ඉඳගෙන ගන්න ආසාව තිබුණත් එයාට ඒ වගේ හරි විනෝදගාමී හොඳ වචන කියනවා. අපි හැමදාම ජීවිතේ ඉන්නතුරු හැමදාම අපි දෙයක් විනාවෙන වචනයක් කියනවා. ඉගෙන ගන්නෙම ඒතරම් කැමරාවට දැක්වෙනා වගේ පෙවුණා. ගීත ගායන තමයි තිබුණේ. නමුත් මේ ගීතේ මම හිතන්නේ මුල්ම ගීතයේ වශයෙන් ඔහුගේ ජනප්‍රිය ගීතයේ වශයෙන් මට කියන්න පුළුවන්. කල්පනාලෝ මල්වනේ සැරිසරලම ඇවිල්ලා අපි මේ කතා බහ හේදෙනවා නම් හොඳයි කියලා. बंधवा तवन कल्पना मलवने सिहन रच दहने ආජාව අජන්තා රණසිංහ මහත්මයා තමයි අපි දැන් අහපු කල්පනාලෝ මල්වනේ ගීතේ ලිව්වේ හේමදාසයන්ගේ සංගීතයට. ගුවන්විදුලි මේ ගීතේ පාටිගත වෙච්ච අතීතේ ඔබට හඳුනා ගන්න ලැබුණු අබේවර්ධන බාලසූරිය කොහොමද? අබේ මට මතක විදිහට වාගේ මතකෙ නිවැරදි නම් මට ඉස්සෙල්ලාම හම්බුනේ මල්කාන්ති නන්සෙල්ලා ගෙදරදී. එදා සනතුත් ඇවිල්ලා හිටිය මල්කාන්තිවත් හම්බ වෙන වෙන්නේ ඇති. කොහොමhari මට හඳුන්වා දුන්න මෙයාව. එහෙම අපි හම්බුණා. ඉන් පස්සේ අබේ බොහොම ඉක්මනට කෙනෙක් මිතුරු වෙනවා. ඒ යාළු මිතුරු වීමේ මොකද මහා පුදුම හැකියාවක් තියෙනවා. බොහොම යාළු මිතුරු අපේ ගෙදර ආවා. මම එහෙ ගියා යාගේ බෝඩිමට. කොහමද දැන් අපිට ඒ දවස්වල ගීත රචකයින්ට පවරන වැඩසටහනක් තමයි මියුරසවින්දන. මියුරසවින්දන. ඔව්. ඒකේ ගීතයක් මේක. මේක සංගීත නිර්මාණය කළේ ආචාර්ය හේමදාසයන්. මිස්ටර් හේමදාස ඒ විදිහේ ඔය මෙලඩිය හැදුවේ. ඒ කියන්නේ ටිකක් මත කාලයක් ගත අයකට. නමුත් ඌ ආවට ගියාට කරේ නැහැ. ඒක කොහොමද නිර්මාණය කළා මට පුරුදු කළා. පුරුදු හැබැයි ඉතින් අපේ මම අපේක්ෂා නොකරපු තරම් බලන්න හොඳට. මම හිතා හේමදාසයන් පවා තෘප්තිමත් වෙන ආකාරයෙන් ඌගේ ගීත ගායනා කළා. ඔය දැන් මේ සිහින රජදාහනක අබේගේ හඬ පැතිරලා යනකොට නිරංජලා සරෝජිනී කියන චරිතය අපිට හම්බෙලාද? නෑ එයා මෙතන සම්බන්ධම නෑ මට මම දන්නවා මල්කාදී නංගිවසක. මේ ගීතය සම්බන්ධ මගේ ගීත අත්දැකීම. මම කිව්වේ ඒ වෙනකොට මේ ප්‍රේම සම්බන්ධතාව විවාහය නෑ. මම හිතන්නේ මම දන්නා පරි මම දන්නේ ඕන්ගේ ප්‍රේමේ කවදා ප්‍රකාශ කරගත්තද ඒක මම දන්නේ. ඒක නතරතුරු ටිකක් කියන්න. ඇත්තම සුරේ ওই ගීතේ පාටිගත කරන කාලවකවානුවේදී මම පාසල් යන ශිෂ්‍යාවක්. මට අබේව මුණ ගැහුනේ අපේ ගෙදරදී. එතකොට මම අබේ අයියා කියලා කියන්නේ අපි සහෝදරත්වයෙන් ඇසුරු කළේ. කුමාරී අවුරුදු 10ක් 12ක් තරම් කාලයක් අපි ඔහුව දැන හඳුනගත්තා. ඉන්පස්සේ ඉතින් යෞවනත්වයට පා නගනකොට ඉබේම ඉතින් ඇති වූ ආදර හැඟීම් මත අපි දෙන්න ආදර සම්බන්ධතාවය ඇති වුණා. 1981 තමයි අපි විවාහ වුණේ. මගේ අතේ තිබෙනවා මේ කල්පනා ලෝකෙන ගීතය මල්වනේ කියන ගීතය මේ සහෝදර රසිකයාට කැසට් සංස්කෘතිය හඳුන්වා දීමෙන් පස්සේ නිකුත් වුණු කැසට් කවරය. මේ තියෙන්නේ ඒ කැසට් කවරය තමයි. මේක මම හිතන්නේ 80 දශකයේ අපිට ආහන ලැබුණු ගී එකතුවක්. මෙම ගී එකතුන්හි ඕනතරම් උදාහරණ අද ඔබට සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. වික්ටර් රත්නායකයන්, මහාචාර්ය සුනිල් ආරත්නයන් දෙදෙනා එක්ව සහ අබේගේ හඬ මුසු වුණු තවත් සුවිශේෂී මතක සිත්තමකට අපේ මතකයේ අවදි කරන්න මේ සූදානම් වෙන්නේ. මේ ගීතය අහමු. රත්නායකයන් අබේවර්ධන බානසූරිය යනු ප්‍රකට යුග්මය. අබේ ගායනා කරපු බොහෝ ගීත වික්ටරත්නායක සංගීතයේ සපයලා තිනවා, සංගීත අධ්‍යක්ෂණය කරලා තිනවා, තනු නිර්මාණය කරලා තිනවා. ඇතැම් වෙලාවට විදේශ සංචාරයන්හි සාප්‍රසංගය පැවැත්වෙන වෙලාවට අබේ නිරංජලා පවා මේ ප්‍රසංගීයට සහභාගී වෙනවා කොටස්කරුවෝ විදිහට. ලංකාවේ වුණත් මේ தත්ත්වය මෙහෙමයි. මේ ගහට පොත්තසේ සිටින මේ මිත්‍ර සම්ප්‍රදායත් ඔස්සේ ගොඩ නැගුණු මහා ගීත කලාවක් අපේ ගීත වංශ කතාව පෝෂණය කරනවා. උදාහරණ ඕනෑ තරම් සපයන්න පුළුවන්. පියාණනි ගීතේම අපි මතකයේ අවදි කරමු. සුරේ මේ පියාණනි මා නැවත උපන්නොත් කියන ගීතයේ මම හිතන්නේ උපත මහාචාර්ය සුනිල් රත්නයන්ගේ චින්තනයක් මත තමයි අපි හිතන්න තියෙන්නේ. මේ මොකද එතුමාගේ පියා මේ රෝහල් ගත කරලා හිටපු අවස්ථාවක මම හිතන්නේ සුනිල් රත්නයන්ට ඇති වුණු ඒ කම්පණය මත තමයි මේ ගේපද රචනාව කෙරෙන්නට ඇත්තේ කියලා මම හිතනවා. මේ මට එකක් කියන්න තියෙනවා මේ අබේ ගැන අබේට පුදුම ඉවක් තියෙනවා මේ හොඳ ගේය පද රචනාවක් යහපත් කාව්‍යමය සාහිත්‍යමය පද්‍යමය මේ අතින් මේ ඒක මම හිතන්නේ එතුමාට තියෙන ඉවක්ම කිව්වහම හරි කියලා මම හිතනවා. හොඳ ගේය පද රචනාවක් තෝරා ගැනීමට තියෙන ශක්තිය සහ ඒ හැකියාව ඒ බුද්ධිය අබේට තිබුණා. මේ අතම් අවස්ථාවල මට ගයන්නට හදාගත්ත ගීත පවා මේ මේක මට දීපන් කියලා කියනවා. ඉතින් ඇත්තෙන් ඉතින් ඒ විදිහට මම කියනවා හායනම් ඔබ කියපන් කියලා. අපි කතා කරන්නේ මිත්‍රයෝ හැටියට ඒ භාෂාවෙන්. නමුත් ඒ තියෙන ලෙන්ගතුකමයි මම මේ පෙන්වන්නේ. පියානනී මා නැවත උපන්නොත් කියන මේ ගීත පද රචනාව මට ගෙනත් දීලා මේ තනුව හදනකොට මේ අපේ ළඟම ඉන්නවා ඉතින්. සර්පිනාව ගහලා මම හදනකොට ළඟම ඉන්නවා. මේ ඉඳලා ඒ දෙවරකට වඩා මම හිතන්නේ සනතය කිව්ව එක හරි දෙවරක් කියනකොට ඇති ඒක ඊට පස්සේ මේ තනුව ආපහු ආයෙ උගන්වන්න ඕනේ නැහැ. ඒ තරම් හරි බොහොම සූක්ෂම විදිහට ඔහු මේක මේ තනුවට අනුගත වෙනවා. මම හිතන්නේ අබේට ගීත කීපයක් වුණත් එකවර පුරුදු කරලා අපිට පුළුවන් තනුව දීලා ගයවන්නට. මේ ඇත්තම ඉතින් අද ගැන හිතනකොට නම් මේ අද තාරුණ්‍යය ඉතින් වචනෙන් වචනේ පේලියෙන් පේලිය ගාන අයනේ ඉන්නේ. ඉතින් ඒ අනුව මම හිතනවා අබේ ගැන හිතනකොට සාපේක්ෂව අදයි එදයි ගැන හිතනකොට මම හිතන්නේ අබේ ඊටාම දක්ෂ මේ ශිල්පියෙක් හැටියට මා හඳුනන්නට කැමතියි. සංගීතයේ සනතයගෙන් ඉගෙන ගත්තේ නැහැ කියලා එතුමාම කියනවා. සංගීතය ඉගෙන ගත්තා නම් මම හිතන්නේ මීට වඩා සෑහෙන තව දුරකට අබේට යන්න තිබුණා කියලා මම හිතනවා. වික්‍රත්නායකයන් මේ මතකයේ අවදි කරනකොට මට හිතුණා 70 දශකයේ මැද වකවානුවේ අබේවර්ධන බාලසූරිය මේ පියානනී කියන ගීතය ගුවන්විදුලියෙන් පරිබාහිරව වෙළඳ තැටියක් වෙනුවෙන් ගායනා කරපු අවස්ථාව ඔබට පෙන්වන්න. මෙය කරුණාජීව ගණේගොඩ මහත්මයා තමයි නිෂ්පාදනය කළා කියන්නේ සරසි කියන ලේබලේ ඔස්සේ. මේ තියෙන විශේෂත්වය තමයි මේ අඩංගු වෙලා තිබෙන ගීත සියල්ලම ස්වර නිර්මාණය, සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය වික්‍රත්නායකයන්. එය විශේෂයි. මේ දැටිය ගීත ගණනාවක් අඩංගු වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව යම් සඳහනක් කරමු. පියානනී අනේ කුරුළු ගංගා විශේෂයෙන්ම සිහි වටනේසේ කුමක් ලියන්නද? කවුරු දාවේ සතපුම් දහසක් වැලිපත් තිව්වා වංකගිරිය තල්ගස් මුදුනේ ඈත දුරක සල්නා නැති මේ ආදී වශයෙන් ගීත ගණනාව. අවසන් උස්ම ආදී වශයෙන් ගීත සතපුම් දහසක් ගීතේ ගාමිණී ෆොන්සේකා පද රචනය කළා තියෙනවා. ඔබේ සංගීතය. ඉතින් මෙවැනි මතක සටහන් ගොඩක් තියෙනවා මේ කරුණු කාරණා පිළිබඳ අවදි කරන්න. මට හිතෙනවා කොළන්නාරි වංශ මහත්මයා අබේගේ හඬ අපේ මේ හෘද ස්පන්දනය වෙන රිද්මය හා සමගාමී කියලා. ඔහු ඉතා වාග්යවන්ත ගායකයෙක් හැටියටයි මා සලකන්නේ. මොකද ඔහුට ඒ වන විට ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයන්ම දෙදෙනෙකුගේ අත්වල ලැබෙන ඔහුගේ පළමු ගීතයට මහාචාර්ය සනත්නන්ද සිරි සහ කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ ඒ ගීතයෙන් ඒ සනත්නන්ද සිරිශූරින් නිර්මාණය කළ ගීත තනුවෙන් අබේගේ ගායන ශක්්‍යතාව හොඳින් පෙන්눔 කරන්නට ඔහුට ඊටාම විශිෂ්ට ගායකයෙකුගේ පෙර ලකුණු පෙන්눔 කරන්නට ඉඩහසර ලැබෙනවා. ඒ වගේම ඔහුට කරුණාරත්න අබේසේකරයන්ගේ ඊටාමත්ම ප්‍රශස්ත ගීපද මාලාවක් කාව්‍යමය ගුණයෙන් අනුවන ගීපද මාලාවක් ලැබෙනවා. ඒ තුලින් අබේවර්ධන බාලසූරිය කියන නම දැන් විශාරද අමරදේවයන්ගෙන් පටන්ගත් සම්භාව්‍ය ගායන පරපුරේ සංගීතය හැදෑරූ දේශීය වශයෙන් හෝ ඉන්දියාවට ගිහිල්ලා හෝ සංගීතය ශාස්ත්‍රීය වශයෙන් හැදෑරූ දැන් අමරදේවයන් සනන්දන් සිරි වික්ටරත්නායකයන් දයාරත්න රණතුංග වැනි ඒ සම්භාව්‍ය ගණයේ සුභාවිත ගීතය ඇසුරු කරන ගායකයින් පෙළට අබේවර්ධන බාලසූරිය කියන නම නිතතින්ම ඇතුළත් වුණා. ඒක වඩා වටින පෙරවදනක් හැටියට මම දකින්නේ මේ වැඩසටහන. ආචාර්ය නන්දරණසිංහ මහත්මයා රැපල් රකින්න ගීතේ අත්දැකීම අපිට පොඩ්ඩක් කියන්න. ගීතේ ඇහුවෙන් පස්සේ සංගීතේ වටිනාම තැනක්. ඔබ කැමතිම ගීතයක් අසවිඳින්න සුතන්. හැබැයින් එක් නොවන්නද තනි නොතනියට නුඹවත් නැතුවානේ හිත දින නුඹත් දිගක ගිය පසු නෑනේ මාසේ පෝයදා වාගේ ගම්මානේ se poeda waage gammane ma se poeda waage gammane Abewardhanage me handata api aadare karanne ohu බොහෝ දෙනෙක්ගේ අත්දැකීම් පොදු කොටගෙන ගායනකයේ දෙන නිසා රෑපැල් රකින්න ගීතයත් එහෙමයි කියලා මට හිතෙනවා. ගීතේ වස්තු විෂය උපදින්නේ ගී රචකයා ළඟ. ඒ නිසා මම කැමති ආචන්ද්‍ර අජන්ත රණසිංහ මහත්මයාගෙන් දැනගන්න අබේවර්ධන බාලසූරිය ඔබේ හිතේ උපන් අදහස කොයිතරම් හොඳට සහෘදයාට ඉදිරිපත් කළා දෙනවද? මූලික වශයෙන් කියන්න මේ ගීතය මගේ අපේ ගමේ ගෝවි මහත්මයාගේ අත්දැකීමක් පාදක කරන මම ලියුවේ ඒ කතාව එයා මට කියනවාට අවුරුදු 17ක් 18ක් විතර ඇති මම මේ ගීතේ ලිව්වේ අබේවර්ධන නෙමෙයි මේ ගීත රචනා කළේ බොහොම ලොකු බලාපොරොත්තුවකටම රචනා කළේ සනත් නන්දසිරි මේ මූලික කරන ගායනා කරගන්න තව කවුරු ගායකයෙක් මාගන්තු සුසු ගායකාවක් උදා නමුත් ඒ කාලේ පොඩි පුණ්‍යදියා ලොකු බියස්නේ කේදවාච සිද්ධ වුණා සාත්‍යගේ පවුලට ගීත ගායනා කිරීමේ තත්ත්වය සාත්‍ය හිටියේ නැහැ. ඒ හැඟුම්බරේ ගායනා කිරීමේ තත්ත්වයක හිටියේ නැහැ. පස්සේ මම හරි නන්නත්තරලා ගියා. ඊට පස්සේ මම මේකේ ප්‍රොඩියුසර් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වැඩසටහනේ ප්‍රොඩියුසර් දයාරත්නතුංග ආචාර්ය දයාරත්නතුංග මම කිව්වා දයා උඹ මේක කියපන් කියලා අමරත් එක්ක. උක මට කියන්න බෑ මචං මේ කියන්න බැරි ශ්‍යාමණේගෙන් අවසර ගන්න ඕන මම ප්‍රොඩියුස් කරනවා මේක දැන් බලාපොරොත්තු නැහැ මේ ගීතේ පිළිබඳව සරදස්නායක මහත්මයා සංගීත නිර්මාණයේ අබේට මම කිව්වා මේ අබේ මේ සින්දුවත් එනවා කියන්නේ ඉතින් මගේ එකම බලාපොරොත්තු නෙමෙච්චර අබේත් ගමේ මිනිහෙක් කියලා එච්චරමයි වෙන මොකුත් මමගේ ගායන ආයි පුණ්‍යතාවේ ආදී කුමාරි ත්‍යාගත් කොහෙන් හරි හොයාගත්තා ඔය ගමන් නැතිනම් ඊට උඩින් ගලා පොතු එක ගලාපු දෙන් කියලා මම ගීතය ඒ විදිහට ඒ දිනත් මම ත්‍යාගයි මෙයයි පටිගත කළා. හැබැයි අපේ අනපේක්ෂිත ආකාරයෙන් සුරේ මේ ගීතේ පුදුම විදිහට අපූර්ව ආකාරයෙන් අපේ ගායනා කළා. ඇත්තම වටින කතාවක්. නිරංජලා සරෝජිනී මහත්මිය දැන් මේ ඔය පාසල් යන කාලේ අර අබේගේ දක්ෂතා හොරෙන් බලන කාලයක් තියෙනවනේ. මේ දැක්ක දක්ෂතා ප්‍රේමතාව වෙන්න කලින් ඇත්තම ඒ ගැන කියන්නේ ඉස්සලා සුරේ මේ ගීත ගැන මම පොඩ්ඩක් කියන්නම් මට අබේ කියලා තිබුණ දේවල් මේ ගීතය කියන්නේ අපිට පුරුදු පුහුණු කරලා තිබුණේ ওই පටිගත කරන දවසේමයි. ඉතින් සරත් දසනායක අයියා මේ සංගීත ඛණ්ඩ යන අතරේ කනගාවට ඇවිල්ලා හිමීට තාලේ පුරුදු කරනවලු. ඔව් මොකද ශනිකව පුරුදු කරපු ගීතයක් ඉඳලා. ඒක විතරක් නෙවෙයි මේ ගීතය මියු රසවින්දන වගේ වැඩසටහනකට තමයි කරලා තිබුණේ. ප්‍රචාරය වුණාට පස්සේ අවුරුද්දක් දෙකක් යනකම් ඒවා පටි වල තමයි තිබුණේ. කාලෙකට අවුරුදු දෙකකට විතර පස්සේ ඩෝල්ටන් අල්විස් මහත්මයා ඒවකට ගුවන් විදුලියේ රැකියාව කරපු කාලේ මම මේ කතාව දන්නේ. ඔව් කරපු කාලේ ඩෝල්ටන් අයියා රාත්‍රී 9:00ට විතර යන ගීතමය වැඩසටහනක් ඉදිරිපත් කරනවා ඒ කාලේ. එයා මේ ගීත හොයමින් ඉන්නකොට තමයි අහම්බෙන් මේ පටිගත කරපු මේ තැටියක නෙමෙයි මේ පටියක මේ ගීතය ඇහිලා තමයි ඔහු තමයි මුලින්ම අර වැඩසටහනෙන් ප්‍රචාර වුණාට පස්සේ ඉදිරිපත් කළේ. ඒක ඇහුවට පස්සේ තමයි ඒවකට හිටපු නිවේදිකාව මේ ගීතයට සෑහෙන මේ ප්‍රතිචාර දුන්න හැමෝගෙම ආස වෙලා ඊට පස්සේ තමයි ඒක ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. 70 දශකයේ මුල්යුගයේ කතන්දරනේ මේ සේරම අපේ දශකයේ තුල තියෙන. දැන් මම අහපු ප්‍රශ්නෙට අහපු වෙනවා. දැන් ඔබ ඒ කාලේ පාසල් යන ශිෂ්‍යාවක්. ඇත්තටම 74 වගේ වෙනකොට තමයි මේ මට මුලින්ම අබිත් එක්ක යුග ගීතයක් ගායනා කරන්න ඔහු මට ආරාධනා කළේ. ඔහුගේ මුල්ම සරලගී වැඩසටහනට 1974 මමත් එතකොට සරලගී ශිල්පිනියක් වශයෙන් සමත් වෙලා හිටියා. ඒ ගීතේ තමයි වික්ටර් හදලා දුන්න කවුදාවේ කවුදාවේ ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ කියන ගීතේ. ඉතින් ඒ කාලේ වෙනකොට අපි ආදර සම්බන්ධතාවයකින් බැඳිලා හිටියේ. ඒක දැනගෙන තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපිට කියලා හිතලම ওই ගීතේ ලියලා දුන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මතකේ නැගුණු වෙලාවේ මට මේ දේශබ්මාන ගීතේ සුවාගෙන යන්න හිතෙනවා. අනුරාධපුරයේ තමයි. මේ නිර්මාණය කළේ වික්‍රත් නායක සූරින් තමන්ගේ සංගීත නිර්මාණය තුළ. ऐत अतीत ये अनुराधपुर उभय सिरी सरदे दहस बसरा ऐत अतीत ये පිදලන්නට නාරිනු මෙන තුඟුවා පිරලි නැගිනා වල් බිහිවන්නට නාරිනු මෙන කිත්යාය නිල දිලිනා සිඳ පිදලන්නට නාරිනු මෙන තුඟුවා පිරලි නැගිනා අනුරාධපුරය ඔබයි सिरी सर दहस बसरा ऐत अतीत ये अनुराधपुर उभय सिरी सर दहस बसरा ऐत अतीत ये सुराई आहस सिमिन माधूप मन बंदना पोपियन दिनितई हिट दवसक मिनी पान नित गटेना यट गिय तिसुराई आहस सिमिन माधूप मन बंदना කොපියන දෙන්නෙතයි හෙට දවසක මිනිපාන නෙත ගැටෙනා අනුරාධපුරය ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ මෙගී ඇහෙනකොට අබේවර්ධන බාලසූරිය පිළිබඳව අපි ස්වාධීන රූපවාහිනියේ සංගීත වැඩසටහන කතා කරනකොට ඔහු ස්වාධීන රූපවාහිනියේ කලක් කටයුතු කළ අපිට අයිති වස්තුවක් කියලා අපි ඔබට කියන්න ඕන. මක්නිසාදයත් 1993 අප්‍රේල් මාසේ මුල භාගයේ ඉඳලා මතකයේ තිබෙන විදිහට ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන අධීක්ෂක තනතුරේ කටයුතු කළේ අබේවර්ධන බාලසූරිය. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන පිම්පෙත් පමුණුවන සංහිඳෙහි එතුමා වැඩවාසය කර තිබීම මොනතරම්නම් වටිනා කටයුත්තක්ද. වික්ටරත්නායක මහත්මයාට මේ ගායකයෙක් නිර්මාණය කිරීමේදී වඩාත් වැදගත් වෙන ඔහුගේ හඬ පරාසය හඬ නළුව. ඔහු සොරෙන් ගායනා කරනවා මන්ද සොරෙන් ගායනා කරනවා. මේ අබේවර්ධන බාලසූරිය සතු හඬ පෞරුෂය ඔබ සංගීතපේදියෙක් විදිහට දකින්නේ කොහොමද? ඔව් ඇත්තටම මේ සන්නාලියෙක් මේ කෙනෙකුට ඇඳුමක් නිර්මාණය කරනවා හෝ ඇඳුමක් සකස් කරනවා වගේ තමයි දැන් සංගීතවේදියෙක් ඕ කිසියම් ගායකයෙක් හෝ ගායිකාවක් නම් ඒ ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ හඬ පරාසය ඔහුගේ ගායන කුසලතාව ඔහුගේ ගායන හැකියාවේ තියෙන විවිධ ස්වර ගැයීමේ පිළිබඳව තියෙන දැනුම නැත්නම් ඔහුගේ ගායනයේදී අපිට ඒ භාවමය ගතිය ඉස්මතු කරගන්නට ඔහුට පුළුවන්ද බැරිද කියන එක තේරුම් ගැනීම තමයි සංගීතඥයෙක්ගේ මම හිතන්නේ මුලින්ම තිබිය යුත්තේ. ඒ අනුව මේ අබේට ඇත්තෙන්ම ගීතයක් හදනකොට මෙන්න මෙහෙම ගයන්නට පුළුවන් අබේට කියන ඒ තැනට අපි යන්න ඕන. ඇත්තටම මම හිතනවා අබේට නිර්භයව තනුවක් හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් අද යුගයේ වුණත් මම මේ එදා අතීතයත් වර්තමානයත් අරගෙන එහා සාපේක්ෂ සහගතව මේ කතා කරන දෙයක් නෙවෙයි මා කියන්නේ. දැන් අද තනුවක් නිර්මාණය කරලා දෙන්නට හරි අමාරුයි මං හිතන්නේ ඔය මේ ජගත් වික්‍රමසිංහ වැනි ඒ පරපුරෙන් එතනින් නැවතුණු ඒ ගායක පරපුර දිහා බලපුවාම තාරුණ්‍ය දිහා බලපුවාම තනුව පුරුදු කරන්නට බෑ. මොකද ඔවුන් පෙර තමාගේ රටේ හිටපු ප්‍රවීණයන්ගේ කුසලතා දැකලා අත්විඳලා විඳලා ඒව අහලා ඒවාට අනුගත වෙලා ගයලා ඒ වගේ පුරුදුවක් පුහුණුවක් ලබන්නේ නැහැ. සංගීතාත්මකව මම කියන්නේ නැහැ ශාස්ත්‍රීය සංගීතේම හදාරන්නට ඕනේ කියලා. දැන් එච්.ආර්. ජෝතිපාල කියන ගායන ශිල්පියා මොකක්වත්ම සංගීතයක් දැනගෙන හිටියේ නැහැ. සී.ටී. ෆර්නැන්ඩු කියන සංගීතඥ මේ ගායන ශිල්පියා මොකුත් දැනගෙන හිටියේ නැහැ. මොහිඩින් බෙග් කියන විදේශීය ගායන ශිල්පියෙක් අපේ රටට සංක්‍රමණය වුණු කෙනෙක්. එතුමාත් සංගීතය පිළිබඳව මහා මනා අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ගේ හඬ පෞරුෂය පිළිබඳ කතා කරනකොට ඇත්තෙන්ම ඕනෑම සංගීතඥයෙකුට නිර්මාණයක් කරන්න පුළුවන් නිර්භයව. ඔහු ගයනවා බව තමන්ට පැහැදිලි වෙනවා මේ තනුව මෙයා ගයනවා හරියට කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අබේ දැන් අනුරාධපුරයේ ඔබයි කියන ගීතයේ සුනිල් ආරියරත්නයන්ගෙන් ලියවාගෙන ඇවිල්ලා මට කියනවා මේ දේශානුරාගී ගීතයක් වුණාම මට හිතෙනවා මේ අපි ඔක්කොම රජවරු වගේ ගීතයක තියෙන ඒ ගතිය ඒ රිද්මේ මේ ගීතේ තිබුණොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම මට හිතෙනවා ඔහුට හොඳ අවබෝධයක් තියෙනවායි කියලා. ඉතින් ඒ අනුව තමයි මම අනුරාධපුරයේ ඔබයි කියන ගීතේ තනුව සහ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. මහාචාර්ය සුනිල් ආරණ්‍යයන් වික්ටර් රත්නායකයන් එකට එක්වන තව තැනක් තමයි ඔබෙන්තර ලෝකයක් කොයින්දෝ කියන ගීතය. අනුරාධපුරයේ ඔබයි ගීතය ඇහුව ඔබ ඔබේ මනසින් තේරුම් ගන්න ඔබ අබේ ගායනා කරපු හඬ මතක ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ ගීය ගායනකොට ඔහු ගැයූ ස්වරයත් ඔබ මතකේ නගා ගන්න. ඒ මතකේ අවදි කරන්නයි අපි කිස්සිරිට ආරාධනා කරන්නේ මේ ගීය ගායනා කරන්න. ආසන හැමගියකම ඔබේ කට හඬ ඇසේ ඔබේ කට හඬ ඇසේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හිනයක් ඔබෙන් තොර මාවතක් ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ ඇසිපියට ඔබ පමණි හිඳින්නේ ඔබ පමණි හිඳින්නේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හිනයක් ඔබෙන් තොර මාවතක් ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ. එදාට වඩා මේ ගීතේ වටිනාකම අද වැඩි වෙලා කියලා මට හිතෙනවා. මොකද ඇතැම් වෙලාවට මේ ගීය අහනකොට ජීවත් වෙලා හිටිය අබේට වැඩිය නැති වෙලා ඉන්න අබේවර්ධන බාලසූරියගේ රුව ගුණ හඬ අපේ හිතේ මැවිලා පේනවා කියලා අපේ හිතේ මැවෙනවා කියලා මගේ හිතේ විශ්වාසයක් ගොඩනගෙනවා. ඔහු ඒ ගීතය තුළ ගායනා කරනවා දකින්න හැම ගීතයක ඔබේ කටහඬ ඇසේ කියලා. හැබැයි මේ ගීත ඇහෙන වාරයක් පාසා අපේ මතකයේ අවදි කරගෙන කොහාටද වරගෙන යනවා අබේවර්ධනගේ හඬත් එක්කලා මුසු වෙන. එළඳ ලක්ක අබේගේ මුණ ගැසීම සහ ඔහුගේ ජීවිතය ඔහු සාමාන්‍ය ජීවිතේ මොන වගේ ගුණාංග වලින් හෙබි ස්වයංපෝෂණය. එයා පෙනුමෙන් හැරි දැඩි කෙනෙක් වුණත් හරිම සංවේදී හිතක් තිබුණු කෙනෙක්. නමුත් ඇතැම් අවස්ථාවල එයා හුඟක් දැඩි තීරණ ගන්නවා. නමුත් ඒක යුක්ති සහගතවයි. එයා අයුක්තිය හැම විටම හෙලා දැක්කා. ඒ වගේම එයාගේ ජීවිතේ පුරාම තිබුණා සැලසුම් සහගතක බව. අනික පිළිවෙල ඕන දෙයක් ගැන එයාගේ හොඳ ඉවක් තිබුණා. වික්ටර් කිව්වා වගේ මොනම විෂයක් ගැන උනත් එයාට කතා කරීමේ හැකියාව තිබුණා. මං හිතන්නේ එයා පොතපත ඇසුරු කරලා ඒ ලබාගත් පරිචය තුලින් මං හිතන්නේ එයාට සෑහෙන අවබෝධයක් තිබුණා හැම දෙයක් ගැනම. එයා හැමතිස්සෙම ලැබුණු හැම විවේක අවස්ථාවකම පොත්පත් සංග්‍රහ කියවුවා. අපි නිවස සාදන කොටම එයා කිව්වා මට පුස්තකාලයක් මට අවශ්‍යයි. ඒ නිසා වෙනම ඔෆිස් රූම් එකක් තියෙන්න ඕනේ මට කියලා. ඉතින් හැමතිස්සෙම එයාගේ අර විනෝදාංශය වගේ ගීත ඇසීම වගේම එයා තව ප්‍රිය කළ දේ තමයි සෑහෙන කියවීම. එයා දැනුම ලබා ගැනීම. ඉතින් මම ඇත්තටම එයාගේ ජීවිතේ හුඟ ආදේවල් ඉගෙන ගත්තා. මම මගේ දෙමව්පියෝ ගාව අවුරුදු 26ක් ජීවත් වුණා. නමුත් ඊට වැඩි කාලයක් මම අබෙත් එක්ක ජීවත් වුණා. ඒ මතක සිත්තම් ඔස්සේ තවදුරටත් ඔබේ කඳුළු වලට කතා කරන්න අප ඊට තියන්නේ නැහැ. නමුත් සිහිවටනය ඇසේ කුමක් ලියන්නදයි අපිට හිතෙනවා. අබේවර්ධන බාලසූරිය නම් වූ චරිතයේ සුවඳ රැඳි මේ සංගීත පාමුල. ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිටිවිලි සහසින් සිතක උපන්නත් කුමලියන්නද සමරු පොතේ සිහිවට නයසේ කුමලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිටිවිලි සහසින් සිතක උපන්නත් කුමලියන්නද සමරු පොතේ පාටති පිටුවෙන් පිටුවට ආසිරි රේඛා සුහද පැතුම් දේදුණු පාටති පිටුවෙන් පිටුවට ආසිරි රේඛා සුහද පැතුම් ඔබේ නුවන් මත ඊදේ රහසින් ලියන්න ආසයි පියුරු සිතින් වටනයසේ කුමලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිටිවිලි සහසින් සිතක උපන්නත් කුමලියන්නද සමරු පොතේ දිහාවක ආදර වෙලදී අපි හමු වූයෙමු අරුණු උදේ ඈත දිහාවක ආදර වෙලදී අපි හමු වූයෙමු අරුණු උදේ එවන් අපේ පොඩි කතන්දරේ මම ලියා තියන්නද සුඳුරු ලඳේ සිහිවටනයසේ කුමලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිටිවිලි සහසින් සිතක කුපන්නත් කුමලියන්නද සමරු පොතේ සිහිවටනයසේ කුමලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිටිවිලි සහසින් සිතක කුපන්නත් කුමලියන්නද සමරු පොතේ ගීතය ඇහෙනකොට ගීපද රචක ධර්මශ්‍රී වික්‍රමසිංහ මහත්මයා මතක් වෙනවා. ඒ වගේම වික්‍රත්නායකයන්ගේ සංගීතය. දැන් මේ එක දිගට ඇහෙන්නේ වික්‍රත්නායක සංගීතවේදියාණන් තරුණ නිර්මාණය කරන ලද ගීත. ධර්මශ්‍රී වික්‍රමසිංහ මම හිතන ගීත දෙකයි ලියද මට මතකයි නදීෂානි ගීතය. මේ ගීත දෙකම අතිශය ජනප්‍රිය ගීත දෙකක්. සරණ නන්දසිරි මහත්මයා දැන් ඔබ හදා වඩා පෝෂණය කළ මේ ශිල්පියා ගුවන්විදුලි සරලගී පරිශ්‍රණයට සහභාගී වන්නේත් ඔබ ගැයූ ගීතයක් ගායනා කරමින්. නිර්වාණ ස්වර්ණතාවය. ඇත්තම දැන් කියනකම් මම දන්නෙත් නෑ ඒක. කොහෙදත් මම මේ කියන්නේ අපේ මේ අබේ රැකියාව මුලින්ම තෝරගත්තේ ගුවන් හමුදාවේ. ඊට පස්ව මේ වී අලෙවි මණ්ඩලේ ඉර්වත්ම රූපයන් සංස්ථාවට ආවේ. මේ හමුදාවකට යන්න හිතෙන්නේ එකලෝ මේකල ටිකක් හිත හය ගෙනව තමයි යන්න හිතෙන්නේ. ඉතින් අපේගේ ජීවිතය දිහා බලනකොට මා දන්නා කාලේ අපේ කීතිමුණා එක්තරා විදියක එලිතරමක්. ඒ ගීතවල ඒ නොතිබුණාට ඔහු ඇතුළත හිටිය එදර පුද්ගලයෙක්. ඕනෑම දෙයකට නොබිය ඉදිරිපත්වන කෙනෙක්. ඕනෑම ස්ථාන තමාගේ ස්ථාවර රැකැනීම සඳහා බොහෝ කැපීම් කරන්න පුළුවන් ආපශක්තිය ඇතිමුණ කෙනෙක්. අපගේ පියා හලාත මුගුණවල ප්‍රදේශයේ මහා ප්‍රසිද්ධයක් ඉතුළු ගම්මුල ඇදැන කෙනෙක්. ඒක ඒ පරම්පරාවෙන් එහෙම ගතියකුත් එන්නේ නැති මම දැන් මොකද පියා ගම්මුල ඇදැන කෙනෙක් වුණාම පොතත් චූටාලාම කියලා කියලත් තියෙනවා. චූටාලාම ටිකක් බරපතල කියලා මම මොකද අබේ ගාව මට කියලා තියෙනවා මේ අනේ පුතේ මම පොඩි කාලේ නිකණ්ඨනාත පුත්‍රයෙක් කියලා මට කියලා අබේගේ අම්මා. මොකද හරි හිතුවක්කාර පොඩි කාලේ. දවසක් අබේලාගේ Ara macam tu deh, habis tu kursiat tu, kursiat ke ini anda kan angkat dah na itu, kursiat kaitik lagi itu agak itu agak timunat, gita tora agak ni meri, mah sang itu kamang maya kita mana, ane kan mami kian utsaha kali, itu apinan gita kan ni, suruh dah na kan, itu pertama pertama gita kan suruh dah na kan, apa dah na kan macam mana kan, nangit tiak ini nanti, namun abe suruh dah na kan, neto, eh suruh apinan itu kaya juga, ane kan tu macam kat samang kan. මේ අවස්ථාව අපිට නොලැබෙන්න ඉඩ තිබුණා මා මුලින් සඳහන් කළ ගුවන් විදුලිය නම් වූ අපව ගෙනාව ඒ මාවතට අපව යොමු කළ ස්ථානයත් ඒ වගේම සනන් නන්දසිරි වික්ටර් රත්නායක වැනි මේ සංගීතයට ඉත සිතින් ප්‍රේම කළා වූ පුද්ගලයන් මේ ගීත තනු දහස් ගණනින් නිර්මාණය කරලා දීලා සනත් වික්ටර් වැනි ශිල්පීන් ඒ වගේම මහාචාර්ය सुनील रत्न आचार्य अजंता रणसिंह वैन संगीत रचकी मे श्रेष्ठ कला सेवे निसी अगय में कट लक्ना कि हिता पेर කරපු පින මේ ආත්මෙදි මම හිතන්නේ පළ දෙනවා කියන එකයි කියන්නේ. ඉතින් එතින්දි මම මේ සූර්යය තව එකක් කියන්නට ඕන. මොකද මුලින්ම අත්පොත් තියෙන ඒ පෞරුෂය මම හිතන්නේ ඊටම වැදගත් වෙනවායි කියලා. මොකද අබේ ගැන කතා කළාමත් අපිට කියන්න තියෙන්නේ සනත් නන්සිරි මැතිතුමා තමයි මුලින්ම තනුව පුරුදු කරලා ගයවලා තියෙන්නේ. මම හිතන්නේ මේ රසික පිරිස නම් මම බොහෝ දෙනෙක් බහුතරයක් නොදන්න දෙයක් වෙන්න ඇති මා මේ කියන්නේ කියලා මම හිතනවා බෞද්ධලික මතේ මගේ. ගුණදාස කපුගේ කියන විශාරද ගුණදාස කපුගේ කියන ශිල්පියාටත් අත්පොත් කියලා තියෙන මෙතුමා. සංගීතය හදාරන්නටවත් ශාස්ත්‍රීය සංගීතය උගන්වන්නටවත් නෙවෙයි ශිල්පියෙකු හැටියට පළවෙනි ගීතය ගායනය කරවලා තියෙන්නේ පුරුදු කරලා තියෙන්නේ තනුව හදලා තියෙන්නේ සනත් නන්සිරි මැතිතුමා මේ කවුද මේ ලියලා තියෙන්නේ අපි දැන් නිව්සීලන්තේ ඉන්න ක්‍රියානන්ද විජේසුන්දර ලිව්වේ දැස නිලුපුල් තෙමා කියන මම හරිද සන්තේ හරිනේ ඔව් දැස නිලුපුල් තෙමා කියන ගීතය තමයි ගුණදාස කපුගේගේ ආරම්භයේ ප්‍රවිෂ්ඨය ගීත ශාස්ත්‍රයට පිවිසුනේ. ඉතින් මම හිතනවා ඇත්ත වශයෙන්ම ඒ ගුණයක් තිබිය යුතුයි කියලා. මා මෙතෙන්දී මා පිළිබඳව මහා විශාල දෙයක් මේ ඔටුන්නක් දමා ගන්න කියන කතාවක් නෙවෙයි. දැන් ඇත්ත වශයෙන්ම සුනිල් එදිරිසිංහ කියන ශිල්පියා අද ඉන්න තැන දැක්කහම මම ඔහුගේ වැඩිමල් සහෝදරයෙකු ලෙසම මා සතුටු වෙනවා. මොකද මට ඔහුට ඒ ප්‍රවිෂ්ඨය ගන්නට තනුවක් නිර්මාණය කරලා දෙන්නට හැකියාව ඇති වුණා. ඒ පින මටත් තිබුණා. ඒ වගේ ශිල්පියෙක් අද ලංකාවේ ඉන්න තැන, තත්වයේ ප්‍රසිද්ධිය, කීර්තිය මේ සියලු දේවල් දිහා බලනකොට අපිට අපි ප්‍රවීණව හැටියට සතුටු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සනත්යටත් තියෙනවා ඇත්තේ ඒ සතුට තමයි. අබේ එකපත්තකින් ඥාතිය. නමුත් ඥාතිත්වයටත් වඩා තියෙන්නේ ඒ සතුට. මා හිතනවා සන්තුෂ්ටි පරමන්දන අපිට සතුට ලබන්නට පුළුවන් නම් කිසියම් ක්‍රියාදාමයකින් ඒක අපිට තියෙනවා. අනිවාර්යයෙන් ඒ ඇති. මේ ගීත ලයිස්තුවේ දැන් අපේ වර්ධන බාලසූරිය ගායනා තිබෙන ගීත කරුවොත් එහෙම දැන් මන් නැති දා අනුරාධපුරයේ ඔබයි ඔබෙන්තර ලෝකයක් අවසන් හුස්ම මලෙක මෙලෙක සිහි වටනේ සේ තොටිල්ලෙහි වැටෙන්නේ හා එතකොට ආදරේ මාහද කවුරුද ආවේ දිනක මතුදා වැලිපත් තිව්වා මේ ආදී වශයෙන් ගීත ලයිස්තු ගත්තොත් මේ සියල්ලගේම සංගීත නිර්මාණකරුවා තමයි වික්ටර් රත්නායක. දැන් මේ අපි අහන මමත් මෙතන රසිකයෙක් මට දෙන්නේ ඔබ කොහොමද මේවා මේ නිර්ලෝභීව තව කෙනෙකුට දුන්නේ කියලා. අපි ආරාධනා කරනවා එන්ඩ්‍රානි පෙරේරාට විශේෂයෙන්ම මේ ගීතය ගායනා කරන්න ජයගත් වික්‍රමසිංහ සමගින් අපේ මතක සටහන් වල තිබුණු සුන්දරතම මතක සටහනක්. ඊට කලින් සුරේ පොඩි මට කියන්න දෙයක් තියෙනවා. මේ වික්ටර් කපුගේ අයියා මතක් කරාම මේක මේ ඔය කියපු ගීතය අබේට ගායනා කරන්න ලැබිච්ච ගීතයක්. අබේ තමයි කපුගේ අයියට ඔය ගීතේ දීලා තියෙන්නේ කියන්න. ඉතින් ඒක මම හිතන්නේ දැන් කපුගේ අයියා නෑ කියලා සනාථ කරන්න. නමුත් ඒක තමයි ඇත්ත. සත්‍ය කතාව. ඔව්. මේ ඉඳන් පොඩක් ඉඳලා කතාවක් කියන්නේ මම මේ කවුද කියන ගීතය පටිගත කරන දවස අද වගේ මම මමත් හාපුරා කියලා ගීත පටිගත කරන ශ්‍රීලම් ස්ටුඩියෝකට ගියේදා මම ගීත ගායලා තිබුණා නමුත් කෙනෙක් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. එදා එහි වාදනය කළා डॉक्टर स्वर्ण वायलिन वादन पे वो आज ने मिसेस प्रिंस वादने कला मिसेस प्रिंस ने हावे वादने कला जीतों का तरने बेला कर्कस वादने कला जीतों का तरने रोकसाम वादने कला जीतों का तरने दिया प्रिंस माते तब लगे हुआ इतमात ने गिटार क्या मरवन विजयादन हो जीतों का तरने अभी जीतों का तरने लिएपू कारण आवश्यक जीतों का मंगेरा केनो प्रत मोना इदान दीर्घायु लबावा अनिवार्य इंदानी पेरर महात्मा पे आराधने जगत अभी मैं गीते गाना करूं ගීතය අහගෙන ඉන්නකොට මට හිතුනේ දැන් අපේ තියෙනවනේ මේ වික්‍රත්නාගේ මහත්මයා මේ කුලත්නා අය දැන් යුග ගී සම්පදාය දැන් සනත් මල්කාන්ති දාරත් නාමරා රූකාන්ත චන්දලේකා අබේවර්ධන නිරංජලා මේ ආදී වශයෙන් මහා නම් ගොඩක් අපිට කියනවනේ හැබැයි මේ කෙනෙකුට දැනෙන විදිහට ලයාන්විත විදිහට මේ ගීත ගයනකොට වඩාත් අපූර්වතම නිර්මාණ අබේවට ගොඩනගලා තියෙනවනේ අවසරය ඇත්තම අබේගේ යුග ගී කලාව ඒ තියෙන විචිත්‍රත්වය විවිධත්වය පිළිබඳව විශේෂයෙන්ම හිතන්නේ සඳහන් කරන්නට ඕනේ. දැන් අපේ පටු මාවතක එක රැල්ලක එක රටාවක ගිය ගායකයෙක් නෙමෙයි. ඔහු විවිධ ගීත රචකයන්, විවිධ සංගීතඥයින් වගේම ඔහු තරම් මං හිතන්නේ මේ යුගයේ අවුරුදු 5ක් වැනි කෙටි කාලයක් තුල ඔහු තරම් යුග ගී ගායනා කළ විවිධ ශිල්පිනීන් සමග වෙනත් ගායකයෙක් මගේ මතකයට එන්නේ නැහැ. ඔහු නන්දා මාලිනිය සමග ඔබ මට මල් කැකුලකි, ඉන්ද්‍රාණි බෝබඩ සමග නොතැවෙන් සූර්යකාන්තා, නිර්මලා රණතුංග සමග කොඹු කෙල්ලින්දෙන් දියනා අපූරුයි, නාලිනී රණසිංහ සමග මලවුන්ගේ නගරේ චිත්‍රපටයකට ගායනා කළ මොදමීදුම් කඳුරැල්ලේ සුජාතා අත්තනායක සමග, මාලිනී බුලත් සිංහල සමග සිනමා කතන්දරේ අජන්තා ආචාර්ය අජන්තාලියු ගීතයක්. ඒ ඇරුණාම මල්කාන්ත එතකොට මල්කාන්ති නන්දසිරි, අමරා රණතුංග, නීලා වික්‍රමසිංහ ඔය වගේ විශාල ගායිකාවන් පිරිසක් සමග යුග ගීත අපේ ගායනා කළා. ඒ යුග ගීත ඉතාම මිහිරි, ඉතාමත්ම රසවත්, හොඳ ප්‍රශස්ත මට්ටමේ යුග ගීත අද ඇහෙන්නේ නැති වුණාට මේ යුග ගී ගායනය දිහා බලනකොට තියෙන අසිරිමත් සිදුවීමක් සුරේ. මොකද මේ ගීත ගායනා කරනකොට අපේට ඉන්නවා සහකාරියක්, පෙම්වතියක්. ඇය ලංකාවේ ඉතාම ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ ගායන ශිල්පිනියක්. ඇය සමග පෙමින් බැඳී සිටියදී තමයි අපි මේ තරම් ගායන ශිල්පිනියන් එක්ක මේ තරම් ගීත ගායනා කරලා තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේ පරිත්‍යාගය, මේ කැපකිරීම, මේ අවබෝධය තමන්ගේ සහකරුවාට ඔහුගේ නිදහසේ, ඔහුගේ නිර්මාණ කරගෙන යන්නට දුන් ඉඩකඩ පිළිබඳව මේ නිරංජලා සොයුරියට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. ගෞරවය රසිකයින්ගේ මේ අවස්ථාවේදී මම හිතන්නේ අපිට ඒක සිහිපත් වෙනවා. මම හිතන්නේ කුලය ඒ ගෞරවයෙන් අඩක් අබේටත් හිමි විය යුතුයි. මොකද ඔහුත් මාව කොටු කරේ නෑ. අද රටේ ඉන්න වික්ටර් අයියා, සනත් අයියා, අමරදේව පඬිතුමා වගේ උසස් තලයේ ඉඳන් මෑතක් වනතුරු මාපු ගායකයන් සමග ගායනා කරන්න මට අවස්ථාව සැලසා දුන්නා ඔහු. ඔහු යතින් හරිම පරාර්ථකාමී හැඟීමෙන් කටයුතු කළ කෙනෙක්. හැම විටම උත්සාහ කළේ මගේ දියුණුව. ඔහු හොඳ නිර්මාණ ගායනා කළා වගේම සාහිත්‍යමය ගුණයකින් පිරිපුන් ගීත රචනා එකතු කරලා මාව හොඳම සංගීත අධ්‍යක්ෂකවරුන් ලවා ගාවට එක්කන් ගිහිල්ලා මගේ දියුණුව බැලුවා. එයා හැමතිස්සෙම මට යන්න පුළුවන් සාහනේ කොතනද කියලා ඒකට හැමතිස්සෙම උනන්දු කෙරෙව්වා. ඇත්තම මේ ඒකෙන් කොටසක් කොටත් හිමි විය යුතුයි. අබේවර්ධන බාලසූරිය අප අතරින් මියදුනත් හැබැයි මිය දෙන්න කලින් එක්තරා විදිහක වාසනාවන්තයෙක්යි මට හිතෙන්නේ. නූතන තාක්ෂණයට අනුකූලව ඔහුගේ ගීත පටිගත වෙලා තියෙන තරම් දැක්කහම තව පරම්පරා ගණනාවක් මේ ගීත රස විඳීමේ හැකියාව තිබෙන්නේ මේ තාක්ෂණයත් එක්ක මේ ගීත මුහු වෙච්ච නිසා. අප අතරින් වියවුණු හුඟක් ගායන ශිල්පීන්ට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳව අපේ කෘතවේදීත්වය මම හිතන්නේ නිරංජලා අපේ යුවලට අනිවාර්යයෙන්ම හිමි වෙන්න ඕනේ. අපේ නිරංජලා ගී එකතුව මෙවැනි සංගීත තැටි ගණනාවකින් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් වගේ අපි සඳහන් කරන්න ඕනේ. මේ මුල්වරට නිකුත් වූ සංගීතය අබේ නිරංජලා එක යනුවෙන්. ඒ වගේම මේ දෙවෙනි සංගීතය මේ ජනප්‍රිය ගීත ගණනාවක් අඩංගු වෙලා තිබෙනවා. මේ යුලගේ ගංගා එන්න කොහංගා කියන ගීතය අඩංගු වෙලා තියෙන සංගීතය කාලෙකට ඉස්සෙල්ලා ගැවුණත් මේ ආපසු ගායනයන් තුළ මේ ඊළඟ පරපුරට හිමි කරලා තියෙනවා. මංකවි කාලුදු කියලා ගීතය අඩංගුලා තියෙනවා. ඒ වගේම වැලකින් තනවි අබේ විශිෂ්ට ගී 6 ලෙස මේ සඳහන් වෙලා තිබෙනවා. මේකක්වත් වෙළඳ පරමාර්ථයන් මුල් කරගෙන නිර්මාණය වුණා නොවන වගත් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ලාසඳ එළිය ගී එකතුව මේ. ඒ වගේම සංසාරේ අපි යනුවෙන් මුල්ලුගේ ගායනා කරන ලද ගී ගණනාවක් අබේ නිරංජලා විශිෂ්ට ගී 8 යනුවෙන් නිකුත් වුණා. මේ කිසිවක් ලේබලයක්වත් සඳහන් නොවන්නේ. ඒ යුතුයකමක් ලෙස ඉටු කළ නිසා පියානෝ නිමානවතු පන්නොත් මේ 70 දශකයේ ගායනා කළ ලද ගී මෙයට ඇතුල් වෙලා තිබුණේ. গিitarේ තත්ත්වයෙන් මේ ඇල්බමේ නම් වෙලා තිබුණේ. අබේ ගී 10 ගී 11 වෙනි තැටි හැටියට තමයි මල්සරායනුවෙන් මේ ගී එකතුව නම් වෙලා තිබුණේ. මේකට පසුව ප්‍රේමකීර්ති අල්විස් රචනා කළ ලද ගී එකතුවක් ඉදිරියේදී අබේ වර්ධන නාමයෙන් එලි දකින්න සූදානමින් තිබෙනවා. ඒ ගැනත් යමක් සඳහන් කළොත් ඕසරවීර ලබන මාර්තු මාසේ 9 වෙනිදා අබේගේ 66 වන උපන්දිනය සමරමින් ඒහා සමගාමීව අප දෙදෙනා ගැයූ ගී එකතුවක්, ඒ කියන්නේ ප්‍රේම කීර්ති අයියාම අපිට ලියපු ගීත 20ක් එකතු කරලා අපි තැටියක් එලි දක්වන්න සූදානම් කරලා හිටියේ මේ අවුරුද්දේ. නමුත් අවසනාවකට අපි නැතුව ගියා. නමුත් ඔහුගේ තිබුණු බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ අභිලාෂයෙන් මම ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. මේ දවස්වල ඒ කටයුතු කරනවා. අප ගැයූ ප්‍රේමගේ ගී නමින් ඒ CD පටය එලි දක්වනවා. ඒත් එක්කම ඔහු ගැයූ ගීත කීපයක් කිත්සිරි, ජගත්, ඒ වගේම රශ්මි සංගීතා, ඉන්දිකා උපමාලි, අනුරාධා නන්දසිරි, සෙව්වන්දි රණතුංග, මිත්‍ර කපුගේ යන ශිල්පීන් ලවා ගීත ගායනා කරනවා. ඊට අමතරව අපේ රූපවාහිනිය නිෂ්පාදනය කළ වැඩසටහන් අඩංගු රූපමය පෙළක් ඒක ඒ වැඩසටහනට ඇතුළත් වෙනවා. ජෝන්ද සිල්වා සමරු රංගහලේ මාර්තු මාස 9 වෙනිදා සවස් 6ට ඒ ප්‍රසංගය පවත්වන්න සූදානම් කරගෙන යනවා. ඕකට සදාන් කරනවා නම් රූපවාහිනිය වැඩසටහන අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. මතක් කරගන්න. ඒක අපි වෙන තැනකදී මතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් යන්න සූදානම් වෙන්නේ ආචාර්ය රජන්ත රණසිංහයන් රචනා කළ වික්ටරත් නායකයන් සංගීතවත් කළ දිනක මතුදා දෛවයෝගේ බැඳීම පිළිබඳව සටහනක් එකතු කරා. ජගත් වික්‍රමසිංහ මහත්මයා මේ ගී අපූර්වට ඔබට ගායනා කර පෙන්වාලි. Sitenge ivasa आचार्य अजंता रणसिंह තමයි මේ ගීත කියලා දෙන වික්‍රත්නායක සංගීත ශිල්පියා. මම මේ ගීතය මම හිතන්නේ මේ දැන් නොකියු සිදුවීම් ගොඩක් තියෙන ගීතයක් කියලා මට හිතෙනවා. අජන්තගේ උඟක් ගීත මම හිතන්නේ නොකියන කතා තමයි තියෙන්නේ. එයාටම සීමා වෙච්ච කතා මම හිතන්නේ බොහෝ තියෙනවා. පොත් ගැමි සුවඳේ හිටියේ ගැමි පාසේ හිටිය අයට ඔයගේ කතා අනන්ත නගරයට වඩා ඉතින් අජන්තා ගමට හරි කැමති කෙනෙක්. ගමේ සිද්ධින් ගීතවලට එයාගේ සමහර එයාගේ අදහස අපේම කරලා ලියන මං හිතන්නේ අපිත් ගම්වල හිටිය අය නිසා අපිටත් ඔක තේරෙන හොඳට. අපිත් මං හිතන්නේ මුගුණ වටනාගේ සුන්දර ගම්මානේ සිතිල් මතක් වෙන ලියනකොට කියනකොට ඉතින් අජන්තා ඒ වගේ අයුඟ ප්‍රයෝජන අර ගන්නවා මම දන්නවා. මේ ජෝතිපාලයන්ට ලිව්වේ වෙන විදිහකට අජන්තා මේ අපිට ලියන්නේ මේ විදිහකට. ඒ අය බල්ලා ලියන්නේ අපේට වෙන විදිහකට. ඉතින් ඒ අනුව අජන්තා ගායක ගායිකාවන් තේරුම් ගැනීම මහා පුදුම ආත්ම බලයක් තියෙන කෙනෙක් වශයෙන් මම හඳුනන කැමති. ඉතින් අනිත් ඒවා ඉතින් අපි ඉස්සර කාලේ කතා කරන්න ඕනේ නෑ මේ කාලේ. මේ ආචාර්ය රත්නසිංහ මහත්මයා දැන් අබේවර්ධන බාලසූරිය ගැන කතා කරනකොට වෙනම පරිච්ඡේදයක් තියෙනවනේ චිත්‍රපට ගීත ගැන කතා කරන්නේ. දුහුරු මලක් චිත්‍රපටය විතරක් නෙමෙයි සරුංගල චිත්‍රපටය ගැවි යුග ගීතේ මේවා සම්මානීය ගීත හැටියට මම දකින්නේ. ඔව් සුරි අපි දැන් මේ දැන් අබේගේ මේ ගායක මේ ගායන ශිල්පී චාරිකා පිනත් මේ කතිකාව කරනකොට මම ඒකටම සඳහන් කරා මගේ කවුරු හෝ විශ්වාසයෙන් තොරව මම මේ නිවැරදිව ගායකෙන විශ්වාසයෙන් තොරව ඔහු මගේ විශ්වාසය මිදුණු විශ්වාසය නැවත ඇති කරලා රැපල් රහන ගීතේ ඉතාම අපූර්ව ඉතාම වික්තාලිමේ ගායනා කරා. ඒක නයි දෙකක් නෑ. ඉන්පස්සේ මාත්‍ර ගොඩනැගෙන පටන් ගත්තා මොහොත් අපිට මේ එක මට්ටමක තියෙන බං ගායන ශිල්පියෙක් කියලා. මේ කාලේ මේ විජේධර්මශ්‍රී මම අඳුනගෙනත් නෑ ආව මාව මුණ ගැහෙන්න ආවා. මෙම චිත්‍රපටයක් කරනවා කියලා කිව්වා. ඒක ගීත දෙකක් ලියන්න තියෙනවා කියලා. ඉතින් කිව්වා මේ මම එක යෝජනාවක් කරගමු. මම මුලින් බැල කළේ හන්තානේ කතාවේ. ඒකදී අපි හඳුන්වා දුන්නා සාත්නන්ද සිරි වික්‍රත්නායකත්. අන්න ඒ වගේ බලාපොරොත්තු තබාගත හැකි හඳවා තැබිය හැකි ගායන ශිල්පී කවුරු ඉන්නවනම් අපි මේකේ ඩුවට් දාමු කියලා. මම මගේ විශ්වාසයතර පුඩනගුණා ඉවරයි. මම කෙලින්ම අභියෝග තීන්දුව කළා. මම කොමෙන් මේකේ ඉන්නවා. මම මෙන්න මෙයා මේ ගීත ගායනා කරලා දෙනවා. පස්සේ අපි අපි හම්බුණා. අපිත් එක්ක මේ ගුගි ගායනා කරන සුජාතාගේ ගෙදර ගියා. මම ඊට සුජාතා මෙයා නවකෙක් නිසා සුජාතා ඇතම් බිර ප්‍රදේශයක කරයි දෝහු කියලා කිසියම් සැකයක් තිබුණා. එහෙම තත්ත්වයක් සුජාතා කැමැත්තෙන් ගිහුවා. මම මේ ළමයාත් එක්ක ඒක කියන්නේ ඒ කියන්නේ ළමයා ඔක්කොම යෝධපාලත් කියන ළමයා කියලා. කොහොමද අති සාර්ථක නිර්මාණයක් බව. ඔව් ඔව් ඊට පස්සේ අපේ ඇත්තම ඉතාලම බොඳවිදුම් කඳුවැල්ලේ ගීතය මංගදයි විජේධර්ම ශ්‍රීව අපේක්ෂා කරන සද්දස්නකට අපේක්ෂා කරන්නේ මේ තරම් අපූර්වට හැඟුම් බරව මූ ගායනා කරගෙන. හැබැයි ඒ ගෑයම ඇත්තම සුජාත නොදැවෙන ලෙස සුජාතට අවමාන නොවන ආකාරයෙන් සුජාතේ කුටාස් ස්වභාවයට නයිපුණ්‍ය අවමාන නොවන ආකාරයෙන් ඒත් මට්ටමේ ඉඳලා අපි ගායනා කළා. ඒ ගීතය සාර්ථකව ජනප්‍රිය වුණා. සරුංගල චිත්‍රපටයේ තියෙන සරුංගල චිත්‍රපටයේ සවකරන්දරයක් ඒක මාචා සුන්දරත්න දර්ශන චිත්‍රපටයේ ඒක තිරගත කුරුඩ බණ්ඩාරනේ මාධ්‍යවේදී ඇලි විසුරු දෙවිඳු උමයන්ගෙන පැසේ පැහෙන්න ගීතේ ඒ ගීත නිරංජනයක් ගායනා කරන්නේ ඉතාම අපූර්ව ගායනා කරන ගීතයක්. වික්ටර්ගේ සංගීත නිර්මාණය ඒක විශේෂ මේ සංගීත නිර්මාණය පොඩ්ඩක් කියනවනේ ඒක උපයෝග කරන තිබුණු භාණ්ඩ සංගීත භාණ්ඩ කෙලින්ම අපිට බලාපොරොත්තුලා ඒ සංස්කෘතිය තුළ ඒ භාණ්ඩ අපට ඇහෙනවා. ඒ ගීතය අන්නේ විදිහයි. ඒකත් අපි හොඳින් ගායනා කළා. මේ තැන්වලට අපි යොදවනකොට දැන් අපි විශ්වාසයක් අතු යොදවන්න ඕනේ. ඒ විශ්වාසය ගොඩ නැගුණේ රැපල් වල ගීතේ ගායනා කරපුවා. ඒක වඩා වටින කතාවක්. 1974 ඒ කාරණාව ඔබේ ප්‍රථම චිත්‍රපටයේ මම හිතන්නේ දුහුරු මලක්. ඊට කලින් ජීවන ගංගා චිත්‍රපටය ගිහින් පොඩි කොටසක් ගායනා කළා. වල්මත්තුව ආශා හරියනකොට ඔහම තමයි අනූපමා පුරංගප්පු සරුංගලේ පොඩි මල්ලි වසන්තයේ දවසක් අමල් බිසෝ චූඩමාණික්කේ කිඳුරු කුමාරි පාරදිකී කාංචනා සීතා වාලම්පූරි කොළම්කාරය සයුරුතර සඳා සහෝදරිගේ කතාව සඳකඩ පහන සුභා මේ මම කීපයක් විතරයි මතක් කරන්නේ. අපි कुलरत्न आर्यवंश लिहू विक्टरत्नायक आणि संगीतवत केलं म्हणजे मी सरदसनायक महात्मा संगीत सरदसनायक महात्मा संगीतवत केलं मी गीय विदिन नट सोदानम वेणी इतना लता कम्मानित इलियनुमन स्वर्ण लता आदरयन माधवट इतना लता कम्मानित इलियनुमन स्वर्ण लता मुदनिया नितिन नित उमरी बेलुम हिलनिया रुविन रुवत दिली नेत सित बंदिनिया दुरिन दुरत मासित गिन मटक तोराय दिनिया आदरयन माधवट इतिन लता कम्मानित इलियनुमई स्वर्णलता वांदरिन मल्पि पुना वमरुदनी दींतु सरपिनि वेटुना अहसदनी सिमिन विहंग कीने गुना पवन दनी नुंबट बेंदुनु सित हन्ना माविलि दुख कौरु दनी आदरयन माधवट इतिन लता कम्मानित इलियनुमई स्वर्ण लता आदरयन माधवट इतिन लता कम्मानित इलियनुमई स्वर्ण लता මේ සභාව නැත්නම් මේ මණ්ඩපය මේ සංහිඳ මොනතරම් වටිනවද යත් මේ අද මේ ස්ථානයේ සහභාගී වී සිටින කුලරත්න ආර්යවංශයන් හාපුරා කියා ලියු මුල්ම ගීතය ගුවන්විදුලි පරිශ්‍රණ ගීතයක් විදිහට මේ නම් වෙන්නේ ඒ නිසාම මේ ගීතය ගැන කතා කළේ ඒක අවසරේ මම මුලින්ම අබේ වඳුරගන්නේ මගේ මිත්‍ර මාධ්‍යවේදී එඩි රංජිත් කුමාර් සමග අබේ හම්බෙන්න අපි දෙන්න යනවා. එතකොට අබේ වැඩ කළේ ත්‍රිපොලිය ළඟ තිබුණු ටියුනීෂියා ගබඩාව කියන වියලවි මණ්ඩලයේ ගබඩා බාර නිලධාරිය හැටියට. අපි දෙන්න ගියේ අබේ ගැන විසිතුර පුවත්පතට ලිපියක් ලියන්න. අබේ දැන් මේ සියලු දෙනාම සඳහන් කළ අබේගේ තියෙන හිතයිශීභාවය අබේ කෙනෙකුට කිට්ටු වෙන හැටි ඒ ලෙන්ගතුකම ඔහුගේ ප්‍රියමනාප ස්වභාවය ඒ අනුව අපි මේ පළමු ගමනින්ම ඔහුත් එක්ක ඉතාමත්ම දැඩි මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනගාගත්තා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ ලිපිය පළ වුණේ නැහැ. ලිපිය පළ වෙන්නේ නැහැ. නමුත් දැන් අපි වෙන සාමාන්‍යයෙන් අපේ අත්දැකීම් තියෙන්නේ ලිපියක් ලියලා ඒක පත්තරේ නොගියා නම් ඒ පැත්ත පළාතේවත් අපි යන්නේ නැහැ. නමුත් අපි අපිත් එක්ක දිගටම ආශ්‍රය තියාගත්තා. අපි නිතර රංජිත් විමායි කොළඹ ඇවිදිනකොට යනවා. විශේෂයෙන් අපි මේ දවල් කාලේදී තමයි යන්නේ. මොකද අපේ ගෙදරින්දලා එනකොට අපි ගේනවා බත් මුලක්. ඒක 4 දිනකට විතර සෑහෙන බත් මුලක් ගේන්නේ. ඉතින් දැන් දවල්ට ගෙන යාළුවම්ව තියාගන්නා මේ බත් කන්න. එහෙම නැත්නම් හදිසි හරි කෑම ගෙනල්ලා නැත්නම් අපේ හස්තිගිරි කියලා තිබුණා මර්දානේ හොඳ හෝටලයක්. එතනට එක්කන් යනවා යාළුවම්ව කෑම දෙන්න. මේ වබේගේ ජීවිතයේ තිබුණු විශේෂ ලක්ෂණයක් තමයි මේ සංග්‍රහශීලී ස්වභාවය. අත දිගහැරලා යාළුවන්ට කන්න බොන්න දෙන ස්වභාවයක් අපේගේ තිබුණා. ඒ වගේම තමයි අබේගේ යාළුවන්ට ලෙන්ගතු වුණාම පුදුමාකාර විදිහට උදව් කරපු මිනිස්සෙක්. අර දැන් සනත් අයියත් නිරංජලා සොහිරියත් කිව්වා අබේ පෙනුමෙන් හැඩි දැඩි කියලා හිතුවට බොහොම සංවේදී කෙනෙක් කියලා ඇත්තයි. දැන් මම දන්නවා පසු කාලෙක ඉතින් අබේ ගැන අබේ සරපරුෂ කෙනෙක් කියලා තමයි බොහෝ දෙනෙක් සමහරලාට හිතන්නේ. නමුත් අබේගේ සරපරුෂකම තියෙන්නේ අබේ අර වෙන අය වගේ කෙනෙකුට කියන්න තියෙන දේ දොසක් කියන්න තියෙනවා නම් ඒක නැති තැන කියන කෙනෙක් නෙමෙයි අබේ. අබේ කෙලින් මේක මූණට කියනවා. හමුුණ ගම මූණට ඒක තමන්ගේ විරෝධය තමන්ගේ ඒ තීරණය මූණට කියන නිසා තමයි අර අබේ හැඩි දැඩි කෙනෙක් සරවැර කෙනෙක් කියලා හිතන්නේ. අබේ ඇත්ත වශයෙන්ම අබේගේ ස්වභාවය අබේ බොහොම උණුවන හිතක් තියෙන කෙනෙක්. මට මතකයි අබේ යාළුවන්ට මුදලින් හදලින් පවා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට උදව් කරපු කෙනෙක්. මුදල් හදලා නැති වෙලාවේදී අබේගේ පපුවේ තිබුණා පැලඳගෙන වටිනා රන් මාලයක්. ඔහු ඒ රන් මාලය දීලා තියෙන යාළුවන්ට එය උගසර තියලා මුදල් අරගන්න. ඒ වගේ අබේ සීමාව ඉක්මවා ඒ තමන් හිතගත්ත ලෙන්ගතු මිත්‍රයින්ට උදව් කරපු කෙනෙක්. ඉතින් දැන් මෙහෙම යන අපි මුණ ගැහෙන කාලේ මුණ ගැහෙන අතරතුර දැන් මං ගැන අබේ දැනගෙන හිටියා මම මේ ඉස්කෝල කාලේ ඉඳලා කවි ලියනවා පත්‍ර වලට ලිපි ලියනවා මම පොඩ්ඩක් මේ ලේඛන කලාවට ආසයි කියලා. දවසක් අබේ මට ගියා මේ සින්දුවල් ලියලා දීපන් මේ ගොන්නිදලියේ පරිශන ගී වැඩසටහනක් තියනවා කියලා. ඉතින් මේ පරිශන ගී වැඩසටහන නිසා තමයි මමත් ඉතාම ආසාවෙන් මේ ගීතය ජන කවි ආරාණුව එලිසමය සහිතව ලියලා දුන්නේ. ඊට පස්සේ මම මෙහි සංගීතය කරනවා පටිගත කරනවා කිසි දෙයක් දැක්කේ නැහැ. මට ඊට පස්සේ ගුවන් අහවල් දවසේ අහවල් වෙලාවට වැඩසටහන යනවා අහන්න කියලා මම ඇහුවාම මට ඉතින් විශාල සතුටක් දැනුණා. ඒ වගේම අබේ ඒවනකට ඇති කරගෙන තිබුණු ගායකයෙක් හැටියට ස්ථාවරය අනුව මේ ගීතය නිතර ගුවන් විදුලියෙන් ප්‍රචාරයලා ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. ඉතින් ඒ අබේ වගේ වාසනාවන්ත ගායකයෙක්ගේ මුවින් මගේ පළමු නිර්මාණය ඉදිරිපත් කරගන්නට ලැබීම මගේ ගීත රචනා ජීවිතයටත් මහත් වාසනාවක් වුණා කියලා තමයි මම හිතන්නේ. අබේවර්ධන බාලසූරිය සංගීතයේ වැඩවසනවා. ඒ සංගීතයේ වැඩවසනකොට කුලරත්න ආර්යවංශයන් කියන මේ කතාව අහගෙන ඉඳලා මොනතරම්නම් තුටු වෙනව ඇද්ද? කුලරත්න ආර්යවංශයන් කියන අද ගීත රචක පරපුරේ ඉන්න මහා පතාකයෙක්. එතුමගේ මුල් ගීතය නිර්මාණය කරන්න අබේවර්ධනයන්ගේ අතහිත ලැබුණු ආකාරය මම හිතනවා විශිෂ්ට සේවාවක් කියලා. ඒ වගේම තවත් සේවයක් වුණා කුලයට මම ඒක කියන්න ඕනේ. වික්ටයියට කුලය වන්දනලා දීලා වික්ටයිය ලව්වත් කුලයගේ ඊළඟ දෙවෙනි ගීතය පිනිබර මලක් වගේ ගීතය වික්ටයිය ගායනා කළේ දෙවෙනි ගීතේනේ. ඊට පස්සේ සිනාදොලක්වන් අබේ තමයි වික්ටයිය ගාවට ගන්න ආවේ. ඊට පස්සේ දැන් මේ බොහොම ප්‍රාණ සමාන මිත්‍රයෙක් හැටියට අපේ පවුල සමග අපේ දරුවන් සමග ඊළඟට නංගිත් නිරංජලා සොහිරියත් සමග අපි දීර්ඝ කාලයක් ඉතාමත්ම ළඟින් සහෝදරින්ට වඩා ලෙන්ගතුව ආශ්‍රය කරා. හැම තැනකදීම ඉතින් අබේත් එක්ක දැන් වික්ටයියලා නාවල චක්‍රපාරේ ඉන්න කාලේ මගේ අතින් අල්ලගෙන යමන් කියලා අබේ ටිකක් ඉතින් ගමන එහෙම කඩිස්සරයි ඉක්මන් ඉතින් එහෙම මාත් එක්ක සෑහෙන්න එහෙම ගමන් අපි ගිහිල්ලා අපේ ඉතින් එහෙම ඉතාමත්ම සුන්දර අතිකෘත්‍යයක මතකයේ අද ඉතින් සංගීතයේදී මට නැවතත් ඒක ලොකු දෙයක්. ඒක විය යුතුමයි. මේ රට නුඹටයි නුඹේ අහලවන්ටයි කියා රටටම ඇහෙන්න දැනෙන්න ගායනා කළේ අබේවර්ධන බාලසූරිය. ඒ නිසා කුඩා කල අපි පවා පාසල් සමයේදී පිට ගීතේ කටපාඩම් කරගෙන තිබුණා. ඔබටයි ඔබේ අහලුවන්ටයි යෙහෙලියන්ටයි මං නැතිදා මේ රට ඔබටයි ඔබේ අහලුවන්ටයි යෙහෙලියන්ටයි विपत सरसनवा मलबमर बरिन रुन सुनु अपुरा पिन केतट सुवंद देनवा मं नेतिदा मेरट ओबटई ओबेया हलुवंतई येलियंतई තෙනින් තන පලිඟුරුවන් මිනි මුතුලෙල් දිතුලනවා අත මිලින මලක් බිම සරු කරවා හිත නව මල් පුබුදනවා මං නැතිදා මේ රට ඔබටයි ඔබේ අහලුවන්තයි යෙහෙලියන්තයි මං නැතිදා मेरत ओबटई ओबेया हलुवंतई येलियंतई මන් නැතිදා ගීතය දේශබ්බාන ගීතයක් විදිහට නිර්මාණය වෙනකොට එහි සංගීත නිර්මාණය සහ පසුපසෙන් සිටියේ අර මග පෙන්නපු මහා චරිතය සලන්දන්දසිරි මහත්මයා. ඔව්සේ මට මතකයි අපි මේ ගීතය මා එත අරන් ආපු දවසත් මතකයි. මේ ගීතේ මාතපත් වුණාම මං කල්පනා කළා මන් නැතිදා මේ රට ඔබටයි බෙහෙල්වට කිව්වම මේක බොහොම සුගම තරුණ නිර්මාණයක් විය යුතුයි කියලා මට පද දැක්කම මට හිතුණා. මංකෝ මේක මෙහෙම හදමු නේද කියලා. නෑ නෑ අර මේ මොකද්ද උඩරමණිකේ දුමුදේ මැදේ මගේ ගීතයක් තියෙනවානේ මල්කාන්තේ කියපු ඒකත් මහජතුන්ලාත් ලිව්වේ ඒ බීට් එක ඕනේ මංගම බීට් එක මොකද ඒ වගේ දෙමක් ඕනේ දැන් මේක ඉදිරියට යන ගීතයක් වගේ තිබු මංගෝ ඒක කැමතිද කියලා ඉතින් හැදුවා ඉතින් මම කල්පනා කළා ඇත්තටම මම මුලින් හිතුව හිතුවේ වැරදි වෙන දේ කියලා. මොකද ගීතේ ජනප්‍රිය වුණානේ. කොමාරික ජනප්‍රිය මම හිතන්නේ පදවලට උචිත සාහනුවක් මගේ නිර්මාණය වුණේ නැද්ද කියලා මගේ හැඟීමක් දැනටත් තියෙනවා. නමුත් මේ ඒ ගීතේ ජනප්‍රිය වුණා මේ කොමාරි අපි ගැයුණා ඉන්නේ ඇති. කොමත් අර සමාජ කෙනෙකුට දැන් හිතන්න පුළුවන් උඩර්මයේ ගීතේ සංගීත නිර්මාණයත් මේ සංගීත නිර්මාණය කොහොමද එකට ගැලපෙන්නේ කියලා. එයාට ඕන එක වෙන මම නිර්මාණය කරා. නමුත් ගේ ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියම මම කියන්නේ මේ ගීතේ තරුණ නිර්මාණය සාර්ථක නිර්මාණයක් වුණා කියලා. නමුත් අබේග මොනාට සිද්ධියක් ඒක කෙවුණත් කෙසේ වුණත් එය ජනප්‍රියම් පිළිවන් මම හසුට වෙනවා. මොකද රටට අවශ්‍ය වෙලා තුනේ වෙලාව මම ඒ වගේ ගීතයක් එන්නේ. අනිවාර්යයෙන්ම. ඒ ගීතේ ගැන කියද්දි මම මතක් වුණා වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මෑතකදී ඔහුගේ කතාවකදී මේ ගීතේ වචන මුල් වචන පෙළ ඔහු තම කතාවට ඇඳලා මේ ඉදිරිපත් කළා තියුණා. ඉතින් මම හිතන්නේ අපි සෑම පොදුවේ හැම කෙනෙක් අතරටම ගිය ගීතයක් වශයෙන් හඳුනන්න පුළුවන්. දැන් අබේවර්ධන බාලසූරිය ගායකයෙකු හැටියට අපි කතා කරනවා වගේම ඔහු රූපවාහිනිය දක්ෂ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සම්පාදකවරයෙක් හොඳ සංවිධායකවරයෙක්. ඒ වැඩසටහන් පිළිබඳ මතක සටහන් එකතු කළොත් නන්දන වින්දන අපි දැක තිබෙන වැඩසටහනට අමතරව වසර දෙකමාරක් නොකඩවාම විකාශනය වූ වැඩසටහන තමයි මුල්ම සංගීතමය වැඩසටහන නන්දන වින්දන. ඊට පස්සේ තමයි අඳුන කාලීන තොරතුරු ගැන සාකච්ඡා කෙරුණු වැඩසටහනක්. ඒක ඇත්තටම අඳුර ප්‍රේමකීර්ති එකතු වෙලා කරපු වැඩසටහන. ජීවිතේ මේ තරම් අපූර්ව ගී රසමය වූ චරිතයක් මෙතන ඉක්මනට මේ සමාජයෙන් බැහැරව යයි නැත්නම් අපිව තනිකර නමායයි අපි විශ්වාස කළේ නැහැ. නිරංජලාවත් පවුලේ උදවිය කිසිවෙක්වත් මෙය විශ්වාස කළ දෙයක් නෙමෙයි. හැබැයි දෛවය තීන්දුව කරන ඔහු අපින් සමගත යුතු බව. ඇත්තටම නිරංජලාක දැන් අබේවර්ධන බාලසූරිය අසනීප වීම සහ ඔහු අවසන් කාලේ කටයුතු කළ ආකාරය සහ ඔහුගේ රෝගී තත්ත්වය මේ පිළිබඳ මොනවද අබේ අයියා ඔබට කියා දෙන්නේ? එක්දහස් නවසය සමවන්න 2008 වසරේ තමයි ඔහුගේ මේ රෝගී තත්ත්වය ගැන දැනගන්න ලැබුණේ. නමුත් වෛද්‍යවරුන් ඔහුට ඒක දැනගන්න ඉඩ තිබෙන්නේ නැහැ. ඇත්තටම මේ රෝගය කලාතුරකින් හැදෙන එකක්, ස්නායු ආබාධයක්. ශරීරය ඇතුලේ ස්නායු මාංශ පේශි දුර්වල වෙවි යන එක තමයි ඔහුගේ රෝගාබාධය. මෙතෙක් ලංකාවේ එවැනි රෝගීන් 45ක් විතරයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මට වෛද්‍යවරුන් පෞද්ගලිකව කිව්වා වැඩිම වුණොත් අවුරුදු 5ක් තමයි අපි ජීවත් වෙන්නේ කියලා. නමුත් මම ඔහුට ඒක දැනෙන්න ඇරෙන්නේ නැහැ කවදාකවත්. මම තනියම මේ දුක විඳ දරාගෙන හිටියා. මම පුළුවන් තරම් උවටන් කරා. සහෝදරියක් මාවක් මට හැටියට මට පුළුවන් හැටියට මම උපස්ථාන කරලා රැක බලා ගත්තා. මතකද අවසන් වරට ලියා තිබුණේ? අවසන් වරට ඔහු ඉස්පිතාලයේදී කලින් දවසේ මම ගියාම ලියලා තුනන් නිරංජලා ඔය දැන් මගේ මනසේ නැහැ කියලා ලියලා තිබුණා. ඒ වෙනකොට එයා හිත හදාගෙන හිටියේ. එයාට තේරුණා එයාට ජීවත් වෙන්න තව බැහැයි කියන එක එයාට හැඟුණා. ඒ අවස්ථාවේ මම ඉක්මනට මට පුළුවන් හැකි බමනින් මම ස්වාමින් වහන්සේ නමක් ගෙනල්ලා එයාට අටපිරිකර අත ගස්සවල පිරිත් කියවලා හැම දෙයක්ම කරා. ඔහුගේ උපන්දිනේ දවසෙත් ඔහු හිටියේ රෝහලෙමයි. එදත් මම ගවයෙක් නිදහස් කරලා හාමුදුරු කෙනෙක් ගෙනල්ලා මේ දේවල් අවශ්‍ය ඒ හැම කටයුත්තම මං හිතන්නේ මගෙන් වෙන්න ඕන දෙයක් හැම දේවල් මං කරායි. මට තියෙන එකම සතුට එච්චරයි. මම ඔහු වෙනුවෙන් කැප වෙලා මේ දේවල් කරා කියන එක. නමුත් මම බලාපොරොත්තු නැති කරගන්න ඉඩ තිබෙම නැහැ. මම තනියම මේක විඳ දරාගෙන හිටියා. අවසාන කාලේ අපේ සනත් අයියලා, අබේගේ පවුලේ අය, වික්ටර් අයියා ඔය හැමෝම අබේව බලන් දෙන්න අහනවා මගෙන්. නමුත් මට ඇත්ත තත්ත්වය කියන්න බෑ. මෙයා කැමති නෑ. එයා හිටපු තත්ත්වයේ උඩ එයාව කවුරුවත් දකින්නට. එයා කතා කරන්න බැරි හින්දා එයාට දුක වැඩි. එයාගේ සහෝදරයෝ වුණත් ඇවිල්ලා ගිහායින් පස්සේ එදා දවසේම එයා අඬනවා. සහෝදරයෝත් අඬනවා. ඊපස්ස රැට නිින්ද යන්නේ. ඔවැනි මානසිකත්වයකින් තමයි අවසාන කාලේ හිටියේ. සිංහල ගීතේ මහා වෙනස්කම් කළ ගායන ශිල්පියෙක් හැටියට තමයි අපි අබේවර්ධන බාලසූරිය දකින්නේ. ඔව් ප්‍රේමය, වියෝගය, දේශාභිමානය, දේශවාත්සල්ය මේ සියල්ල මනා ලෙස එකතු කළ ගායන ශිල්පියෙක්. මට හිතුණා මෙන්න මේ තැටි කවරෙත් මේ වෙලාවෙන් පෙන්වුවා නම් වඩා හොඳයි කියලා වෙලා. මක්නිසාදයත් මෙහි සිටින්නේ මේ මුල් යුගයේ වික්ටරත්නායක, අබේවර්ධන බාලසූරිය. මේ සියලු ගීත මෙතන ගීත 12ක් තියෙනවා. වික්ටරත්නායකගේ ගීත 6යි, අබේවර්ධන බාලසූරියගේ ගීත 6යි. සියල්ල අජන්ත රණසිංහයන් රචනා කරපු ගීත මේ අඩංගු වෙලා තිබෙනවා. ඒ නිසා මේ වැදගත් යා. හරි. අපි එතනින් එහාට ගමන් කරන්න කලින් වික්ටරත්නායක මහත්මයා ඔබ දැන් සංගීතයට ගොඩ වී සෑහෙන කාලයක් වෙනවා. මේ රටේ අපාතරින් වියෝ වුණු ප්‍රකට කලාකරුවන් යදින්නට පූජා වට්ටියක් අරගෙන හැමදාමත් ගොඩ වුණු ඔබ මේ වැඩසටහන තුල විශ්වාස කරනවා අනාගත පරපුරක් වෙනුවෙන් යම් කිසි මෙහෙයක් වෙනවා. සාතිකෙන්ම මම විශ්වාස කරනවා සුරේ එහෙම දෙයක් වෙනවා කියලා. හැබැයි මේ දැන් දානේ දෙනවයි කියලා කියනකොට දානේ දෙන කෙනා විතරක් ඉඳලා බැහැනේ. දානේ පිළිගන්නා කෙනත් ඉන්න එපයි. එතකොට මේ අපි යමක් කරනකොට මේක ශ්‍රවණය කරලා ඒ කියන අදහස් වලට එහි තිබෙන රසවත් බවට මේ රසාලිප්ත බවට අනුගත වෙන්නට හැකි පිරිසක් ඉන්නවා නම් විතරයි මේකේ ඵලදායක මේ ඵලදායී තත්ත්වෙ වෙන්නේ. මේකේ ඵලය දකින්න පුළුවන් එදාට. දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ වැඩසටහන තුලින් මා පෞද්ගලිකව දරන මතය තමයි මේ අද ඉන්න තාරුණ්‍යයටත් ඉදිරියට එන්නට බලාපොරොත්තු වන කලා ලෝකයට පිවිසෙන්නට ප්‍රවිෂ්ටයක් ගන්නට ඉන්න අයටත් මේවා ඇත්ත වශයෙන්ම යහපත් පාඩමක්. මේවා දැකලා මේවා අහලා අපිත් මේ වාගේ දේවල් යස නිර්මාණ කරන්නට, යහ නිර්මාණ ඉදිරිපත් කරන්නට, නිර්මාණකරණය කියන එක මොකද්ද කියලා හඳුනා ගන්නට ඕන කියන මෙන්න මේ චේතනා, මේ චින්තන, මේ ආකල්ප තාරුණ්‍ය මේ තරුණ කමේදී මේ ඇති වෙනවා නම් මේවැනි වැඩසටහනක් නරඹලා ඒ විදිය කම්පනයක් ඇති වෙනවා නම් මම හිතන්නේ මේ ඊටාම ඵලදායී වැඩසටහනක්. අපේ පරමාර්ථය වන්නේ එයයි. මතු පරපුරක් වෙනුවෙන් යමක් සංරක්ෂණය කර එය තටි ගබඩාවේ පටි ගබඩාවේ නොතියා අනාගත පිරිසට පරිශීලනය කළ හැකි පරිදි යමක් කරන්න පුළුවන් නම් එතන යම් සත්‍යතාවයක් සහ යම් වටිනාකමක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මහාචාර්ය සනත් නන්දසිරි මහත්මයාණනි, ඔබ අද මේ ඇවිල්ලා ඉන්නේ තමා ළඟට සොයාගෙන ආපු අබේවර්ධන බාලසූරිය කියන චරිතය යලි පනපවන්න තව පරපුරු ගණනාවකට. ඒට ශක්තිය වුණා නම් අද ඔබේ ශක්තිය පිළිබඳ කතා කරමු. අද පරපුරේ කෙනෙක් හිතන්න ඕනේ අපිත් කවදා හෝ මේ යනවා. එදාට මේ සංගීතයේ වැඩ සටහනක් කරන්න අපි යමක් ඉස්තු කරන්න ඕනේ කියන එක. අද අපි කළා තියෙන ඒ දේ. ඒ පුද්ගලයා කරන ලද මේ සේවය අනාගත පාරේ තුකර මේ දායද අද වර්තමානයේ නැත් මේක පාරමකට ගත යුතුයි. අද අපි කතා කරන අපි ගැන යමක් කරපු නිසායි අද පරපුර කල්පනා කරන අපි ගැන අනාගතේ මෙහෙම යමක් කතා කරන අපි තුකල යුතු යමක් කියන එකයි. මේ ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති අල්විස්, රෝහණ වීරසිංහගේ සංගීතය. අපි අහන්න සූදානම් වෙන්නේ ඔබේ මතකයේ රැඳුණු තවත් අබේවර්ධන ගායනා කළ විශිෂ්ට ගානයේ ගීතයක්. කිසිරිට අපි යලි ආරාධනා කරන්නේ. සරණා කැකුළු තුරුණු යාමේ ඇති කුට ඇතඳල් යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී වැඩසටහන් මාලාවේ මුල සිට අපි අම්මාකාරයක අත්හදා බැලීමේ වැඩසටහනක් විදිහටයි සංගීත මුලින්ම ගෙනාවේ. ඒකට සහභාගී වුණා ආචාර්ය රජන්ත රණසිංහ මහත්මයා. අද අපි මේ රට කතා කරන තැනක ඉන්නවා කලාව පිළිබඳව. උග දෙනෙක් රසිකයන් සහෘදයන් මෙහි වෙන්නේ කුමක්ද කතා කරන්නේ කවුරු ගැනද කියලා සිතුවිල්ලෙන් ඉන්නේ. එවන් මොහොතක එහි ආරම්භකයෙකු විදිහට අද අබේවර්ධනගේ වැඩසටහනට මේ සහභාගී වෙලා ඔබ ලබන පන්නරේ සහ සෞර්ධය විඳින චින්තනය පිළිබඳ මම දැනගන්න කැමතියි. හදවතින් එන දෙයක්. දෙම්ම දැන් මේ වැඩසටහන පිළිබඳව කතා කරනවා නම් සනත් සහ විට දෙන්නාම ව්‍යංගයෙන් හෝ ඍජුව හෝ उदाहरण करें मूलिकोसीम अद संगीते पवतनाव खेदनीय तात्वे अपठेंगना आकारेट ये अठेंगना आकारेट मैं विचक साहन का ये दुना मैं अभेग में गीत ये ऐटे पार्ट मक्कीरा एक है बेव अतः ममा बाबे में तरह गीत गायना करती है मक्कीरा में तरह म हरस हरबत गीत गायना करती है बावत मम्मा अधमा बड़ा हम आपूर्ति करते मनुदान नॉने में हम बड़ा मर पसक पुण्य आता माय इतने आरा बिट्टा की ना वागे संस्थान संधान करावागे मैं सियाल ले इगना का पारपोर्ट पूर्वार दर्शक बेवा पूर्वार दर्शक करा गाने किरा माँ इल्ली माँ करना मुकद्दर आपी में तेक काल आपी के माम मामा तेरा मामदाय को जाते हैं सुले हो बेवा अपनी मित्र का आराध्या करना गिनाप में संगीत सागीत साहित्य थाउलत आराध्या करने इबंधु ये हैकिया आवेती ये वुमन आवेती हरवत फरपुर विवेवा के प्रार्थना करना में बैठना है पूरा अच्छी तरह करना एक बड़ा वाटिना दहसान अभी वर्तन बालसूर्य पाहन तरुवक से बागपेन्नु में गीत रचना साइलेट कुलरत्न आर्यवंश महात्मा तमगे पलवेनी गीते लियाने अद ओहु ගැන ගුණ ගායනා කරන්න ඔහු කරපු දේ ගැන යලි මතකාවර්ජන කරන්න මේ සංගීතයට පැමිණ තිබෙනවා මේ එක්තරා විදිහක දෛවපගත සිද්ධියක් සහ මේ අප හෘදය සංවේදී විය යුතු අවස්ථාවක් කුලරත්න ආර්යවංශ මහත්මයා ඔබ ඊටාම සංවේදීව ගීත ලියන කෙනෙක් මම දැනගන්න කැමතියි අබේ පිළිබඳ පසුසටහන ඔබ කොහොමද තලන්නේ කියලා ඔව් ඇත්තෙන්ම रसिकेन ज्ञानने करन्नट रसिकेन होंद शिक्षणे किंयुतु रसिकेन बावट पात करन्नट मे प्रवीणैन अबेगे खलिन प्रवीणैन ගෙනගිය මාර්ගයටම අත්ලක් වෙන්නට අබේ තමාගේ ඒකායන පරමාර්ථයෙන් ගීත ගායනයට පිවිසුණා එහිදී ඔහු කළ අප්‍රමාණ කැපවීම් තුලින් ඔහු මුතු පෙලක් වගේ ගීත රාශියක් අපේ ගීත ක්ෂේත්‍රයට එකතු කරලා ගියා ඔහු පසු කලක රූපවාහිනියේ සංගීත නිෂ්පාදන කටයුතු වලට එක් වුණාට පස්සේ ඔහුගේ ගීත ගැයීම පිළිබඳව තිබුණු ඇල්ම හීන වුණ බවක් අපි දටුවා. ඒ සමගම බිහි වුණු විද්‍යුත් නාලිකාවල පෙරලිය විද්‍යුත් නාලිකා බහුල වීම ඒවායේ ගීතවල ඇති වුණු යම් යම් පරිහානි තත්ත්වයන් නිසා මේ මුතු පෙලක් වැනි ගීත සැඟවී ගිහිලා තියෙනවා. අබේගේ මරණයෙන් පසු පුවත්පත්වල පළ වූ ලිපි කියවූ බොහෝ දෙනෙක් මා සමග පැවසුවා මොනතරම් වටිනා ගීත කන්දරාවක් මේ ගායකයා ගයලා තියෙනවද අපිට ඒවා ඇහෙන්නවත් නැහැ අපිට ඒවා දැන් අහන්න ලැබෙන්නේ නැහැ අපේ මතකයට දැනුයි ඒවා මතක් වෙන්නේ කියලා ඒ වගේ දැන් අද මේ සංහිඳියේදී मिच्चर लंगिंग अबे वासवे करपु आचार्य अजंतरान सिंहेनुत किवा एयाट दनु सीपत्तुने मे तरह गीत अबे गायना करला තියනවාද කියලා. ඉතින් මේ ගීත ඇත්තෙන්ම දැන් කොහේ හෝ සැඟවිලා තියෙන්නේ. මා ප්‍රාර්ථනා කරනවා මාධ්‍ය ආයතන වලට මේ සංහිඳෙන් පසු මේ සංහිඳ වැනි වැඩසටහනක් ඇත්තෙන්ම අපේ මේ මාධ්‍ය ආයතන රාශියක සිටින ඒ මාධ්‍යවේදීන් විශේෂයෙන් නවකයින් मेवैनी වැඩසටහන් නරඹලා मेवैनी උතුම් කාර්යයන් කරන मेवैनी සත්කාරයන් කරන වැඩසටහන් වල පූර්වාදර්ශයල් ගන්නට ඕනේ මා හිතනවා අපේ මේ රටට මේ රටේ සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවරට කරන්නට පුළුවන් උතුම් උපහාරයක් තමයි අද මේ සංහිඳෙන් කළේ මා ප්‍රාර්ථනා කරනවා මා විශ්වාස කරනවා අපේ ගයෝගී මේ දිවින පවතින අතුරා රසිකයින් අතර තුඩ තුඩ රැවුදේ කියන්න තියෙන දේ කෙටියෙන් අපි ප්‍රකාශ කරමු. මම මුලින්ම සූර්ය කියන්නේ කතාවක්. ආවේගයේ විස්තරය පිළිබඳ මම ඉස්තුතිවන්ත වෙන්නේ විශේෂයෙන් වික්ටර් කතන සහෝදරයාට. මම මුලින් අත්පොත්තාව වැත. ඊපස්සේ යාගේ ඉදිරියට ඔබ නිසා ඔබටත් ආවේගයේ මේ සංගීත වැඩසටහනේදී මම ඉස්තුති කරන්න කැමතියි. ඔබ අප සමගින් තව ටික වෙලාවක් නැදෙන්න. මේ සමු ගැනීමට පෙරසටහන. අපි ගායනා කරපු ගීත අතර අතිශය ජනප්‍රිය ගීයක් තමයි නදීචානි ගීතය. ඒ වෙනුවෙන් ගීත ඇල්බම් පවා නිකුත් වුණා. මේ ගීතේ ගැයුත් නැත්නම් අද වැඩසටහනේ ලොකු අඩුවක් තියෙනවා කියලා මට හිතෙනවා. रे नदी शानी, नदी शानी, नदी शानी, नदी शानी। Sele ma adginniva desavan pura pe asral gala pipimal sinave madurun sala latevul nivane matalam vila bhavayen bhave मनपुरा आवे सोयामा अद आदरे नदी शानी, नदी शानी, नदी शानी, नदी शानी। अतीते देतिन वसा अदमिन सदा सन सन्नमा दिवी मंतलावे सिवनक सोया युगयन युगे दी अमुवन्नमा भवयन भवे तू मनपुरा आवे सोयामा अद आदरे नदी शानी, नदी शानी, नदी शानी, नदी शानी। මෙවැනි රසාලිප්ත ගීත ගණනාවක් ගායනා කළ අබේවර්ධන බාලසූරිය අපට අවසානයේ මුණ ගැසෙන්නේ මලහුන්ගේ නගරයේදී. ඒ ගිය අවුරුදු 2010 මාර්තු 26 වෙනිදා. හැබැයි මේ මලගමත් එක්කලම අබේ නිරංජලා කියන යුවළම සංගීත ශාස්ත්‍රයේ තමන්ගේ තිත තබාවි කියලා අපි හීනකින්වත් විශ්වාස කළේ නැහැ. නිරංජලා සරෝජනී ඇයට මේ වැඩසටහනේදී ගීත ගායනට ආරම්භ කළත් ඇය ප්‍රතික්ෂේප කළා මම අබේ නැතිව ගීත ගායන්නේ නැතිව. මේ සති පූජාවක් වෙන්නේ මට වෙලාවකට හිතෙනවා. නමුත් ඉදිරි රසික පරපුරක් උදෙසා එය එසේ විය යුතුද? ඇත්තම මට පහුගිය කාලේ මගේ රසිකයන්ගෙන් ලිපි ගණනාවක් ලැබුණා ගීත ගායනය අත්හරින්න එපා කියලා. නමුත් මම අකමැත්තෙන්වත් දුකකින්වත් නෙමේ තීරණය ගත්තේ. මට ඇත්තටම අපි දෙදෙනාම එකටම ගමන් කළ ගමනක් මේක. ඉතින් මට තනියම යන්න බෑ. අනික මම හිතනවා මම එයා වෙනුවෙන් ඒ කැපවීම කළ යුතුයි කියලා. මොකද අබේ වැනි කෙනෙක් මට ලැබුණේ මගේ පෙර පිනකට. මගේ ජීවිතේ හැමදේම හදාගන්න මට පුළුවන් වුණා. පිළිවෙලකට සැලසුම් සහගතව හැම දෙයක්ම මට කියලා දුන්නා. ඉතින් ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් ඒ කැපවීම මම ජීවත් වෙන්න තාක්කල් කරනවා. නමුත් ඔහුගේ තිබුණු ඒ බලාපොරොත්තු මම ඉදිරියට අරන් යනවා ගීත ගායනා නොකලත්. ඔහු දරුවෙක් වගේ මවක් දරුවන්ව රකින්නවා වගේ තමයි මේ ගීත සංරක්ෂණය කළේ. මෙහි වෙළඳපළටවත් ඔහු නොදැම්මේ. මොකද කූට ව්‍යාපාරිකයින්ගේ ඔය යම් යම් දේවල් අපිට පහුගිය කාලේ අසන්ට දකින්න ලැබුණ නිසා ඉතින් මම මේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ඔහු වෙනුවෙන් පිනක් දහමක් කරලා ඔහුට පින් අනුමෝදන් වන විදිහට තමයි මගේ ඉදිරි කාලේ ගෙවෙන්නේ. ඒ කැපවීම මම ඔහු වෙනුවෙන් කරපු දෙයක් කියලා මම සතුටු වෙනවා. ඒ පින දෙගුණ දෙගුණ වේ ඔහුට අනුමෝදන් වේවා. ඔහු යලිදු මේ කලාකිත පෝෂණය කරන්න ලොවේ ඔහු කැමති කොතැනක හෝ ඉපදේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. මනෝජ් බොහොම ස්තුතියි අද පවුලේ කටයුත්තක්සේ. මොකද ඔබත් මේ පවුලේ සමාජිකයෙක් ඇතුළු සහෘදයෙන් අපිට වාද්‍ය උන්තේ සැපෙව්වාට සම්භාවනීය සියලු ඇදුරන්ගෙන් අපි ස්තුතිය පිරිනමනවා. තමන්ගේ කාලේ දැන් ඔබ නරඹනකොට ඊටාම සුළු කාලයක් පැය දෙකක් වුණාට පැය හතරකට වැඩි කාලයක් මේ පුටුවල මේගොල්ලෝ ඉඳගෙන හිටියා. අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් තම යුතුයකම් කොටස ඉටු කරන්නට. යලිදු දවසක අපි මේ මතක ආවර්ජනය යෙදෙමු. කමතු දාදයිව යෝගින් ඔබව හමු වේනම් සිතංගීව සාවේදනාදුන් ආදරේ මා පවසන්නම්. ලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසකු විලස ඉපදුණු පල දකින්නට පුළුවනි මරණ කයේ වුවද මට අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසකු විලස ඉපදුණු පල දකින්නට.